යි ජයයිම වෙන්නයි වාසන වෙන්නයි ප්‍රාර්ථනා කරනවත් වේපුතය ඔබ සියලු දෙනාටම අධ්‍ය අපප නමාත්‍යංශයේ දායකත්වෙන් සංවිධාන නායකත්වයෙන් නෙස්ටමෝට් බලගන්වන දුරස්තව නැතන් ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවක් හැටියට කරගෙන යන මේ සම්මන්ත්‍රන මාලාගේ අද ඔබ මේ එකතුවෙමින් ඉන්නේ භෞතික විද්‍යා විශය පිළිබඳව ආදර්ශය ප්‍රශ්න ගණනාවක් සමඟ ගැටලු විසඳන ආකාරය පිළිබඳව දැනුවත්මින් විභාගයට විස්සයි විස්ස ඒලෙවෙල් විභාගය සඳහා සියයට සියයක්ම සූදානම් වීමර වුණ කරගෙනයි. ඔව ඔබ සියයට සියක්ම සූදානම් කරවන. රට සියයට සියක්ම සූදානම් කරවන නෙට මෝල්ට් බලගන්නවන මේ න් Onlineන් සම්මන්ත්‍රන මලාවේ අද දවසේ ඉතාම උපරිම දායකත්වය පළදාෛත්වය ලබාගන රොබට ශක්තිය ධෛරය ලැවේවා කියලා මුලින්ම පාර්ථනා කරනවා. විශේෂෙන්ම ඔබ තමයි රටේ අනාගතය. දරෝ තමයි හෙට මේ රට භාරගන්නටෝනි. පවුගේ කාලේ ප්‍රශ්න ගනාවක් තිබුණා. ඒ ප්‍රශ්න වලින් සමහර වෙලාවට මන්දෝසාහි වුණු අවස්ථාත් තිබෙන්නට පුළුවන්. මනස කඩා වැටුණු අවස්සාා තිබෙන්න්නටත් පුළුවන්. නමුත්. අප දැනගත යුතුයි අප තේරුම් ගතයුතුයි ප්‍රශ්න නොමැති කාලයක් ප්‍රශ්න නොමැති ජීවිතයක් ප්‍රශ්න නොමැති සමාජයක් අපට කෙදිනවත් මුණ ගැහිමිෙන නිසා ප්‍රශ්නවලට මුහුණ දෙමින් ගැටල්ුවලට මුහුණ දෙවන්. ඒවා තේරුම් ගනිමින් ජීවිතය විනිවිධ දකිමින්, අනාගතය කරයි අභියෝග ජයගනිමින් තමන්ගේ ඉලක්කය පසුකර යන්නට දෛර්ව සම්පන්නව. අධ්‍යාපන ඒ පපල යක කර ගැනීම ඉතාමත් පටින නිසා විස්සයි විස්ස මේ එලමෙන උසස් පෙළ විභාගේ ඔබ සියයට සීයක් ජයග්‍රහණය කරා පමුණුවන ප්‍රධන සන්ධස්ථානයක් බවට පත්වෙනවා නිසකයි එම නම්පුටේ අපි අරාධනා කරනවා ඉතාමත් හොඳින් මේ සම්මන්ත්‍රණයක් එක එකතු වෙන්න මේ වෙන කොටත් සෑහෙන පිරිසක් අප සමඟ සම්න්ධ වී තිබෙන බව දැනගන්න ලැබෙනවා අපි ඔබට ආරාධනා කරනවා කිසිම් ප්‍රශ්නයක් මතුවුණොත් ඒවාඒ ප්‍රශ්ණාවට මසේජ් කරන්න ඒවා අපි කිසි අම් ආකාරයකට අධීක්ෂණය කරලා ඔබට වැදගත්වන පොදදු ප්‍රශ්න මේ සම්මන්ත්‍රණය තුළ සකචා කරන්නටත් බලාපොරොත්තු ව වා එවනම් අද ඔබට ඔබට උපකාරයට වන මේ සම්මන්ත්‍රණ මාලාවේ. භෞතික විද්‍යා විශෂය පිළිබඳව ඔබට කරුණු කියන්නට අපත් සමග එකතු වෙන්නේ. මෙරටේ. ෞතික විද්‍යාවිශය පිළිබඳ ප්‍රමාණික දැනුම ඇති විද්වතු අතර ඉහල නමක් ගෞරවනය නමක් හිනිිකරගත් විද්වතෙක් තමයි එකතු වන්නේ. විශේෂෙන්ම ෞතික විද්‍යා පිළිබඳ එතුන් අති ග්‍රන්ථ රාශයක් ලිය වී තිබෙන විශේෂයෙන්ම ඔබට වැදගත්වන්නේ උසස් පෙල ඔබේ බෞතික විදා නිර්දේශයට අදාල ග්‍රන්ථ ගණනාවක්ද එතුමන් අතින් සම්පාදනය වී තිබීමයි. එනිසාපආරාධනා කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ෞතික විද්‍යාධ්‍ය අංශේ මහාචාරය. බාලෝදයා මැතිතුමන්ට ඔබ සමග එක තුවෙලා මේ සම්න්්‍රණය හෙවන්න තේකයාඒවගේම අධ්‍යාපනමාත්‍යංශයේ නියෝ ජ අධ්‍යාපන අධ්‍යක්ෂ විපුල කුලතුඟ මහත්මත් එතුමට සහය වන්නට අප සංග රැඳී සිටින බව මෙහිදී මතක් කරන්නට ඕනේ මහචාරතුමනි අපේ දරුවන් වෙනුවෙන් එෙම නම් ආරම්භ කරම සම්මන්ත්‍රණී නූ දරුවන් සිරෝධෙන අටම අයිබෝවන් හොම ස්තූතියි කරනලා අද හැදිවීම පිළිබඳව. විබිනායක අපි අරමුණු කරගන්නේ දැන් කිව්වා වගේ මෙවර උසස් පෙල බෞ්ධදධයාා විසියට පිණීසිටින දූදරුවන්ට තමාගේ විභාගේ සාර්ථකප කරගන්න යම් කිසි අත් පැලක් ැපීමටයි. ඉතිං මං මෙ විනාය කොටස් දෙකට බෙදල තියෙන ප්‍රධාන කොටස් දෙේකට පලණි කොටසේදී අපි සලකා බලනවා අපි කොමට සෛද්‍යාන්තික දැළුම. ඒ ප්‍රශ්න වට උත්තර දෙැන සෛදධාන්තික දනුම තාම හොඳර තියෙන්න්න ඕනි. බහුවර ප්‍රශ්න වලට සහ රචනා ප්‍රශ්න වලටත් ඒ දෙකටම පිළිතුරු දෙන්න සාර්ථකව අපේ සිද්ධාහන්ත දැනුම මූලි සිද්ධහන් දනුම ඉතාම හොඳර තියෙන්න්න ඕනනි ඉතින් ඒ අරමුණ කර ගෙන ම ැමෙතන අපි ඔක්කොම සාචා කරන බෑ පාට පාලා පුරාම ය සදධහන්දී කරනු. මං උදාහරර කීපයක් අපි සැලකා බලනවා. ඒ උදාහර වලද යොගන තේරෙ. දැලුම කොයිතරන්දුරට සාර්ථකද කියලා ජනිතක තවාරමුණත් තමයි මෙහි විභාගයට සූදාන වය දදරුවන්ට තමාගේ විභාග ගැන තියෙන බය. ඒ බය නැති කිරීමට එම ල මානසිකව එල දැමීමට තගේ මානසික ත්ව ඒකත් එක අරමුණක්. ී අපි හිතර තලන් බෞතද්‍යාව ඇත්තරබ අමාරු විෂ්‍යයක් නෙමේ අප ඉතාගෙන ඉන්න වැරැදි විදිට දැත්තම හේතුව බෞදීද්‍යාව ගනිත මේ විෂයක්. අප ඒ සලකන්න නැතුවඒ ගැන අපි පුහුණුවන්ද මෙ නිසයි ඇත්තනම බෞතිද්‍යාවසය අමාරවෙලා තියෙන්නේ. ඉතින්මස්කලින්කි වෝගේ අප මුල්ම කොටස්ස අපි වෙන්කරන්නේ සෛද්‍යාන්තික කරුණු කීපයක් උදාහර වසේ සා අර්ගෙන අපි සාකච්ඡා කරනවා ොද එදනි ඔකොල් තරුම් ගනි අපි සෛද්‍යාන්තික දැනුම හරි නැත්නම් අපිට බෞතිද්‍යාව ප්‍රශ්නට උත්තර සාර්ථක පි බිල්තුරු සපයාන්න බැහයි කියලා. ඉතින් මෙතන අපි යමු හලින්. අපි මේ ඉතාම සරල ප්‍රශ්මයක් අරගෙන අපි සාකච්ා කරල බලමු සරල සිද්ධහන් සරල සංසිද්ධයක් මෙතන ගැබි පෙන්වන්නේ වාහනයක් ඉදිරියට ඇදනවා ඉදිරියට ඇදිලා මේ බාධකයේ වදිනවා. වැැදුුණහම අර ඉන්න රියදුරු සහ අවත් මගීන් විසිවෙනවා ඉදිරියට ශහට විසිවෙනවා. එතකොටල් මේ මගින් අ බද පටියය පැල්ලගෙන තිබනේ නැහැ. ඉ අපි හිතමම මේ ප්‍රශ්නයට මේ මේ වගේ සංසිීදජයක් උපියෝ කරගෙන අපි මීත හේතුව ඇැවොත් ඇත්තනම එක ප්‍රශ්නයකදී. හරි බහවට ප්‍රශ්නකදී හෝන රතනා ප්‍රශ්නකදී. හරි හේතුව හැවොත් අපි කොහොමද නියම පිතුරු දෙන්නේ. අපි ලකුණක් හරි දෙක්හර නියම කරලා තියෙනගේ ප්‍රශ්නයට අපි කොහොමද ලකුණ ගන්න නියම බෞති්‍ය පිතුරු සපියන්නෙ කෙසේද. ඉති අප දවර ොගක් වෙලා තියන්න. පිතුර නිය මාකාරයෙන් දෙන්න බැරිකම ලා තියන්නේ ගුව කවස්ථාවල ඇම් බහුවර ප්‍රශසය කරදදිත් ඒක තෝලාගන්න බැරිකමයි තියෙන්නේ පශසේ හරි අපි සමහර මේකට එකක විසිදුුන් අපි දෙන්න පුළුවන්. ඇත් බෞති්‍යාත්මක පිතුරු තබයි අපි බලාපෘතියන මාර්ක ස්කීමකි යන්න එක නිසා අපි මම උදාහර කියීපයක් කරම් බන්නන්නන්නේය ඉතුර අපි හරිඒ පැහැදිලි කිරීම දෙලගොට නිය බෞති්‍යා පැහැදිලිකිරීම දෙන්න ඕේ ම හිතල හරි කිය මුත් අපි ලකු බෙන්නන්නේ නෑ ඔකොළො හිතා බලන්න විනාඩියක් හරි තත්පට කීපයක් හරි අරගෙන හරි මේක කොහොමද අපි තේරුම් කරන්න. ඇයි මේ බගීන් එලියට විසි වෙන්නේ මේ වාහනේ බාධකියක හැකුණා. හරි තත්පට කීපයක් අරගට ඔකොළො හිතන් හිත ො හිතාගන්න මොකද බම ලියන උත්තරයි කියන හරිඇතුර ගුලට තේරෙයි හරි තබුන් කියන් ැන උත්තරයි නියම පිළිතුර අතර වෙනසත් තියෙනනවල නත්තම් එකමරකය. දැම්විතර අපි සලකා බලන්න ඕනේ වාහනය බාධකයවෙත ඟ වෙද්දී. ාහන ත්වය කියල. එක වාහනයටයි මගීන්තයි තියෙනවාව යම්කිසි ප්‍රවේගයක් ප්‍රවේගයක් තියනවා. හරි ඒතුවන ප්‍රවේ ගැතිවෙන ගම්මිතාවෙකුත් තියනවා. අප ඒ එක දන්නවා එම වැඩිකිරීම වේ ගම්මිතාවේ. හරි දුර මගීන්තයි වාහනයට දෙකටම ප්‍රවේගයක් තියෙනවා ගම්මිතාවයක් තියෙනවා. හරි දැ මෙතල බාධකෙන් බාධගයක් මෙතන තියෙනකොට බාධකයක් ගැටනොත්. හරි ඒ වාහනයේ චලිතයට ප්‍රතිවිරුද්ධද බලයක්යදෙනවා. රි ප්‍රතිවරද්ධ බලයක්ය දෙෙනවා ඒරි කියල බ්ලන්ම් ප්‍රතික්‍රා බලය කියලා ඒඒ ප්‍රතිවිරුද්ධයද බලය නිසා හ වාහනයේ චර්ත සුභාවය වෙනස් වෙන. ඇරි චරි සුභහාවලකන අවස්සිතිය. ඉතුර අවස්සිදිය වෙනස් වෙන. අවසිදියයක්ත් එම මෙතන තිබුණු ච ගම්මතාව එක වරම චුන්්්‍යය වෙනවා. වාහනයට සහමගින් ානයට තිර ගමතාවය ටම සුුණ්්‍යය මගන්ගේ තත්වය මොකද මගීන් බධපටිය බැල කරතිබුණු නැහැ. එතකොටනේ මගීන්ගේ ගම්යතාව වෙනස් කරන්න එමලත් චාරිතසු භා වෙනස් කරන්න එමත් අවස්සිතිය වෙනස් කරන්න බාහිර බලයක් නැහැ. තියන්නෙක නිසා ඔවුන් ඒ ගියවේගේම ස්්‍රහටය දෙනවා. ඒක නිසා ඔවුන් විසිවයටම. හරි දේකතම තේරුම් කරීම තුළ අපි පාච්ච කරන්න ඕන හිතනිය වචන පාවිච්චි කරන්න බෞතවිද්‍යාත්මක වච්චනනි. ි කීවර්ඩ ෙනවාට එතකොට අපිතා කරන්න ඕනේ නියවටන්ගේ පලනියම ගැන කතා කරන්න ඕනේ නියවටන්ගේ පලනියමේ නැකේ යම්කිසි වස්තුුවක චලිස්ව භය වෙනස් කරන්න එම අසිරිය වෙනස් කරන්න බාහිර බලයක් අවශ්‍යයි. එතුකොට වාහනයට බාහිර බලයක් තිබුණ ඒ නවත්තන්න ඒ චලිස්ව භය වෙනස් කරන්න නමුත් මගීන්ට බාහිර බලයක් තිබුණ නෑ බදපටිය ැති නිසා බඳද පට තිබුණන බද පට ාහිර බලයද. ග ො දන මගන් ගම්මිතාක අවරපසිවුන්නේ වෙනවා. තිහෙමල නිියලන්ගේ පලේනියමය යොදාගෙන මේකට පිළිතුරු සපයන්න ඕනේ හරි ගැ නිවුටන්ගේ පලනියමේට අනුවයට වාහනය ගම්මතා වෙනස් කරන්නට වාහනයේ අවසිිය වෙනස් කරන්නට බාහිත බලයක් තිබුණා නැ මගන්ගේ සලිස්සු භාාවේ අවසිිය වෙනස් කරට බහිර බලයක්ති බින නෑ අන්න එක නිසා මගන්න්නේ අවස්සිදියෙන් ත්‍රහටයට ඇදනවා ගම්මිතාවේ දන්නේෙක නිසා මගින් ස්රහට විසිවෙනවා. ඉති මමලොඒක උත්‍ර මේකට හිතාගන්න ඇති. නමුත් මසක දයාගන්නතුට ලකුලක් ලබා ගන්නම් නිවැදිිය උත්ත්‍රේ දෙෙන්න්නවට බෞකිද්‍ය තිබව පිළිතුර දෙන්න ඕනේ. ෞතිද්‍යයක් පිතුර අපි දෙනකගොට මෙතල ගම්මිතාව ගැන එමට අවසිේ ගැන කතා කරන්න ඕන නිවලගේ පලිනියම ගැන කතා කරන්න ඕනේ ඉ අපි ඊරඟ දවදාහර කරම් බලමු. මේ නිට තුන්ව නියමග තරන්න නියටන්ගේ නියමතු තමයි මුළු යාාන්ත්‍රවිද්‍යාව පුරාම තියෙ නිියවටන්ගේ නියමතුුණ. හරි චල්තය ි නිය නියමතුන. ද මෙතර මන් කර නියවටන්ගේ තුන්ව නියෙම ගැන හ ඒතුවල අපිමේ බලමු වම් පැත්ති රූපය ගැන අම්පති බිලිමේ ගැන. එතුර ඒක තියෙනවා ගුරුත්වා කර්ශයන බල හනත බර හරි? පෘතිවයට අධදගන්නා බලය ගුෘත්වාකර්ශන බලය FG වලි ලකුණු කරලා තියෙන හරි FG වලි ලකුණු කරලා දේනවා ඒවගේම ප්‍රතික්‍රා බලය මේසිය මගින් ද ප්‍රතිික්‍රියා බලය FNවලින් ලකුණු කරලා තියෙනවා හරි එතුට අපි සාමානය පුෘදදු වෙලා තියෙන්නේ මේක උඩ බලය Mg නං ජර්ත බාලය Rනම් MG සමානය ආර් කියයන්ට තමයි පුරුදු වෙලා තියෙන්නේ හරි දි අපි අපි ැහුවොත් එේම Mg සහ R නටන්ගේ කීවර නියමයටට යිතිවෙන් කියලාම් අනිවාරයම කියයි මේක තුන් එ නියමට අයිතිවිදද කියලා. හරි නමුත්ඒ එක වැරදි ඇතරම හුඟක් දෙන මම දරුවන් හමුවිය හුඟක් අවස්ථාවලද මම එක ඇහුවොත් එම පාසල් දරුවන්ගෙන් එකකොළො සට අනු පහක්කිතරම දෙන්නේ මේ නිියටගේ තුන් නීමට අයිති බලදික තමයි එGසා කියලා හරි කෙනපියල වැරදි වැටි ඇැතුව තියෙන් හරිරම නිවැරදි අපි සිද්ධාන්තේ දන්නේ නෑ ඒ අපි රදිවා ම්සකිව එක හරි ර ප්‍රශ්න විස්තර රීම හර බැනකොට අපිට වදින නිවාරීම හට ඇයි ඒක වරදින්නේ ඇයි එහෙම නොවෙන්නේ නියට හිතර බලන්න නිටන් තුන් නියම හරිිය දන්ව දෝකොල් ඒ ගොට හිතර බලන්න පු නිියවට තු නේද කරුණු දෙක් යැි අවධනයෝම් කරන්න ඕනේ හරි ඒ විශේෂ කරුණු දෙක තමයි ඒ බල දෙ එකම වර්ගේ බල දෙකක් වෙන්න ඕනේ. එකග ගුරත්වා කරසන ගුරත්වා කරශන බලයක් ව නනිතගත්. හරි එමෙන්ම ඒ බල වස්තූන් දෙකක් මත ක්‍රියාත්මක වෙන්න ඕනි. වස්තුූන් දෙක් මත ක්‍රාත්ම වෙන්න දැ ල එකක වෙනවාද කිය මේ ගුරුත්වාකර්ශන බලයක් පහල්ට ක්‍රියාත්මක වෙන්න පිළිබේමත. තික්‍රා ල ්‍රාත්මක වෙන්නන්නේ පිළිමේ මත. තුර බල දෙකම ක්‍රාත්ම කලා තියන්නේ පිළිමේ මත. ඒම නවටන්ගේ තුන්මෙන න තුන්මෙන නියමස තෘප්තිමත් කරට අවශ්‍ය තත්ත්ව වලින් දෙකක්ම ඉවත්ව නමකද මේක ගුරුත්වාකරසන බලයක් මේක ස්පර්ශී බලය. හරි ක්‍රා බලයක් අනිත් මේක වත්පුන්වස්වක් මද ක්‍රියාත්මක වන්න හරි? මේ මේ දෙකම එක වස්චෝමත ක්‍රියාත්මගේන බරයි එත ගුරුත්වාකරචන බලයයි ප්‍රතිික්‍රා බලය දෙම පිළිමේ මත ක්‍රියාත්මක වන්න. ඇතුවට ඒ මනක් නියවටන්ගෙන් නිය තුන්වෙන නමේ නෙමයි ය කියන්නේ. බෝක හරි අපි ගනන් හද කොට රදි ගැටලුවක් නෑ FG සමානෙන් කළ දාන්න පුුවන් එම නතේ එG සමාන යාර්කල දාන්න ල කිසිම ගැටුවක් නය. හරි ලත් එක නිවටන් ගැතුන්වෙන නවට අයිති බලක නවෙේ මොද ේතුව එක එකම වර්ග බල දෙකක් නෙමයි වස් වූන් දෙකක් මද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි එම ලම්මක්ත් මෙතන හරි බලයුගල නිියටන් ගැතුන් ැනීමට ති බලයු ලෙමක්ද මේ මෙතන තියෙනවා මේ ඔක්ව ලඟ දකුණු පැත් බැලත්ේම අර ගුරුතුවා කරන බලය ඇදර තියන FG කියලා ප්‍රති්‍රයා බලය තියනවායිෆෙන්න් කියලා ඊට අමතරව පිළිමය මගින් මේසේ මතයේ දෙන බලයප ඇන්දර තියින් කිය. අන්න මෙතල පුළුවන් අපිට නියවටන්ගේ තුන් නේීමේ ඇති බල දෙකම වක්ගද දෙ කෙන එකක් තමයි මේසේ මින්සය මගින් පිළිමේ මතයේ දන පටික්‍රා බලය ඉතාහම තරව පිළිමේ මගින් මේසේ මතයේ දෙන තෙරපුූම් බලය හ තෙරපුූම් බලය ඉ ඒ දෙක සංතෘප්ට කරන අර ක්කම මත්ව ටි නියවටන්ගේ තුන් නේ යි තත්වය කොම සතෘප්ත කරා මොකොද මෙතනදී මේ බල දෙක ක්‍රියාත්ම වෙන්න වස්සූන් දෙකක් මත. මොකක්ද Fන් ක්‍රියාත්මක වෙන්නේ පිළිමේ මත එ ඩෑයෙන් ක්‍රියාත්මක වෙන්න මේ සේ මත එට වස්තුූන් දෙකක් බද ක්‍රියාත්මක වෙන්නේ බල දෙකම ඒකම මේ දෙකම ස්පර්ශීය බල එමලත්න් තෙරපුුම් බලන් කියන එකයි එ න් කියන එකයි එකක තරපුු බල අන්න කො ර ල. ටන්ගේ තුන්ගෙන් නට ඇති බල දෙක කියන්නේ මෙතන මේසය මගින් පිළිමේයට ඉදන ප්‍රතික්‍රියා බලය සහ පිළිමය මගින් මේසය මත යදෙන තෙරපුූම් බලය හරිතු ඒක තම හරික මේගේ ප්‍රශ්නයක් අපිට දීලා එMCී කිව් එකක් දීලා අප ඇහුවොත් එහෙම පිළිතුර කීපයක් දීලා ගුවක් අය පෙළමෙන අර මේ දෙක තමයි නනිියුටන්ගේ තුන්ගේ නීමට ඇති බල දෙක කියලා. නැමුත් අනිවාර්යෙන්ම ලකු ලැබෙන්න්නේ නිවැර දිවෙන්නේ මේ බල දෙකයි එහෙම ඒ කියන්නේ පිළිමේ මතිය ජනපතික්‍රයා බලයයි පිළිමය මගින් මේසේ මතය දෙන තෙරපුම් බලය දයන් උක්ලා මේ උදාහර දෙගුණුත්තු කරට පෙෙන් නඇති ඇත්තරම අපි සමහට මූලික දැනුම අපි කොයි තර දුවට භාගයට ලඟුුණල සමහට හරියට හරින ද්‍රේවාගේ අවස්ථාවල අපි ලකුණු කීපයක් ගිලිහෙන්න්න පුලුවන් අපි මූල ධර්ම හරියට දන්නේ නැති නිසා. හනි අපි තව උදාහරණයක්ට යැමූ අපි නි පෙන්නනවා අපිට වන්පැත්ති රූපය පෙන්න්නනවා සරලාවලම්භයක් එල්ලල තියනවා කාරකය වාහනේ ඉදිරිපිට අසුන්නේ. හරි ආසුලට ඉහනිින්. මේක ඇදී ඒ සරලාවලම්බේම පිටිපස් නිසාට හැල්ලා තින හැබයි කාරක තුවරනය වෙනවා. මේක එකක නිශ්සලව තියෙනවා එම ලත නියත ප්‍රවේගෙන් ඉදිරියට යනවා. මෙතන දී කාරගෙස්රහට තුවරය වෙනවා සරලා ලම්බිය පිටිපස ආසනය දෙසට පසුවාසනය දෙසට හැරල දීන් රේ හට අපි තේරුම් ගන්න බුලන් මෙමි පිටි හිටියොත් එෙම මේ වාහනයටට පිඩින් අපි හිියොත් අපි හිටියොත් අවසි දරාමුවක් තුළ එකන පෘතුවය මත හිටියොත් අපිට මේක තේරුම් කරන්න පුළුවන් මෙතන එකඒගෙන් හෝ එම න නිශ්ලෝ තිබුුණොත් හේම මෙතන මේ ග අවශ්‍ය නෑ මේකට හරි මේකම එහෙම්ම දියවා. ලවත් බෙතන ජිමක වෙලා තියෙන්නේ මෙතන දී කාරක ඉස්්‍ර හට තුවරණය වෙන එ න සරලාවලම්භයක් ඉස්්‍රරහට තුවරණය වෙන. එතකොඩ සරලාවලම්භයට තුවරණය වෙනවා නම් නිියවටන්ගේ දේවිර නීමට අනුව තුවරණය හෝ මන්දනය වෙන ඕනම වස්තුවගට බාහිල බලයක් ක්‍රියාකමක වෙන්න ඕනේ හරි එතුවට මෙතනද මේ ආතතියේ තිරස්සන් රච්චිකෙන් මගින් අවශ්‍යය කරන ඒ බලය සපයනවා ඉතුට එලියන් ඉන්න කෙනෙකුට ානය කිසි ගටනුවක් නෑ එයාට තේරෙනවා මේවචි බාහිට බලයක් දෙන්න ඕනෑ ඒ බාහිට බලය සපයනවා තන්ති ්‍යාතතිය දර සන්නචකය මගින් හරි එහෙමනම් තුර්රණයවෙන්න පුළුවන් තිහම කිසි ගැටලුවක් නෑතුරට එකන්නේ නිියටන්ගේ නියම පිළි පදිනව යිතන එ බාහිර ඉන්න කෙනෙකට ඒගැන අස් සිටක රාමවක්ල ඉන්න රාමුවක් තුල ඉන්න කෙනෙකු දවාහනයේ පිටිපස ආසනය ඉන්න කෙරුට මොකද වන්න එයාට කොහොමද හොමද මේක නිරීක්ෂණය කරන්න. එයාට පයනවා කලින් සිරස්වදිමුුණු පෙන්ඩුලම් එක සරලාවලම්බේදැන් හැරලා තියෙනවා ඒ පිරිිපසසා හසනේ ආසනය දෙසට නමුත් ඒක එම රැදි ඒක එහෙම දිරම තියනවා ත බාහිත බලයක් ක්‍රියාත්මකොට බව පේනවා නමුත් වරණ වෙන්න ඒ මගේයාට සාපේක්ෂ එකතු වරණ වෙන්න තියහෙමන වෙන්න හේතුව මොකද අපි මේ දැනගත් සිු දෙයක් උකට අවධාරය කරන මේ යුදාහර තෝරගත්තේ අපි දැනගන්න ඕනේ නිවටන්ගේ නියම හරි පිළිපදින්නේ අවස්චතික රාමුතුල පමණයි. ඒවගේ මූලි දනුම් හරි ප්‍රජනවත් වෙන සම්හරවිත බහවර ප්‍රශ්න විශේෂයෙන්ම අපි පිළිතුර සපයනකොට හරි එතුකොට එල්ලියගන්න කෙන හරි එලිවෙන්න කන අවසේ රාමගත්තුල ඉන්න්නය නවත් වාහනය. ඉටුපස ආසනය ඉන්න කෙනාට එයා තුවරණය වෙනවා. තුවරණ වෙන පුද්ගලයෙක් හෝ තුවරණය වස්තුවක් හෝ තුවරණය ව වාහනයක් අවස්ික රාම්ුවකි නෙවී. එක අවස්ේක නොවන් රාමුවක් ්‍රාවස්ික නොවන රාම්ුව්‍ය හරි නිවටන්ගැනියම ඒ නිසිය ආකාරම පිළිබඳින්නේෑ අන්න එක හේතුව. මේක අපිත්‍ර පෙල්ල තිල සරලාවලම්භයක් හරි දුන්ලක් සහට ගැටිකසල තියෙන ි ස්කන්දය හරි එදොට ඒ සර්ධානුවර්තිය චල්තය යෙදෙනවා. ද අපි සර්ධානුවර්තයේ චල්තයේ යෙදෙන ගොට අපි දන්නවා අවර්ථකාය ආවර්ථකාලය සමානයි 2ෆ වර්ගමූල එම යට කේ කිය නිී සමා අවර්ථ කාලේටී සමානයි 2ෆ වර්ගමූල එම යට කේ කියල කේ කියන දුරනියතය එම කැන ස්කන්දය කෙන් අවර්ථ කාලේ ම උදාහරයගත් මේකයි පෙන්වට මේ සල්ලා නවර්ති චල්තගෙන කියයාදන්න නෙවේ. හරි සමහරිට අපිට ප්‍රශ්නවන අපි ද සිද්ධහන්යක් උපයෝගි කරගෙන එහි යෙදීමක් අපෙන් අහන්න පුුවන් එහි යෙදක් දිග ප්‍රශනක හෝ යන එසේතයි ප්‍රශ්නෙ ොහෝ එමMCකූ ප්‍රශ්ය කොටසක් වසයෙන් අපිට අහන්න පුුව ඒක දේ එහෙමලං උබේ උදාහරණයක් මේක හරි අපි දන්නවා මෙහි ආවර්ථකාලය රඳාපවතින්නේ ස්කන්ධය සාදුරණීතයෙන් මත. අපිහිතම උබලන්න උදාහරණයක් වසේෙන් අභ්‍යාවකාසේ අභ්‍යවකාශ මධ්‍යස්ථානගන්න පුද්ගලයකුට ඕන වෙනවා තමාගේ පධාර්ථ ප්‍රමායි ස්කන්දය මැනගන්න. හ බරනම් මැනගන්න බෑ කොට දන්නවා කද බරහිත අස්ථාව ඉන්න ම කන්ද මැ ගන්න කො දර් කාල න්න කොට. මට අභ්‍යවකාස මධ්‍යස්ථානයේ තමාගේ ස්කන්දය දැනගැනීම වෙනස්වෙන ආකාර දැළගන්න ඕනේ. මෝදක සරිර සෞඛ්‍ය අවශ්‍ය සාධකය. ඉතින් අපිට මේ වගේ අවස්ථාවදීලාහ අප ඇහුවොත් කොහොමද ඒවගේ අවස්ථාවයගෙන අභ්‍යවකාස මධ්‍යස්ථාල ඉන්නකොටොි ස්කන්දය මැලගන්නිකෙ යම්සිී පුද්ගලයේග අපි අපි සල්ලාල්වර්තිී චල්තයේය ප්‍රශ්නයක්ළම් ඒක ආගට ආවට පස්සේට යම්සි. අදහසක් එන්න පුළුවන් ඇතරම හරි ඒ අදහස අපිට ලියලා ජරපත් කරන්න පුළුවන් නමු සමහට එක හරියන්න කන හරින්න පුළුවන්. තො එක ක්‍රමයක් තමයි මේක එකනෙන් අපි දන්නවා සරලාාලුවස්දී චරිිතයේ ආවර්ථ කාය හඳ පපෝතින ස්කන්දය තරදා පෝතිනවා. බර ගැටලුවක් නෑ ඇතින්ට එම අපි ආවර්ථ කාලයේ පුද්ගලයාව සරලාුවර්තිී චරිතයට භාජනය කරලා ට අවර්ථ කාල ොයායගන්න පුළුවන්න්න අනිවාර්රේ මහගේ ස්කන්ධයගන්න පුළුවන් ඉතින් මෙතර සමිකරණය ලීවෙලාන්න . නමුත් මේ වගේ ආසනයක හිදුුවල සරධානුවතය චාතියදෙන්ට සැලසුවත්හෙම අිට අවර්ථ කාලය මැන්නාම එතු මේ පුද්ගලයාගේ ආසනයේ දෙකේ ස්කන්ධදය හොයා ගන්න පුල ජ ආසන ස්කදය දන්නවුවනන් පුද්ලයා ස්කද ොයයාන්න පුළුව. ඒ සමට යදීම වෙන අවස්ථා තියනගේ ප්‍රශ්නබත් කරේ අපි දන්න සිද්ධාන්තයක් උපියෝය කරගනරි කෙටි පැහැදිලි කිරීමක් කෙටි යෙදීමක් සමට යවගේ අවස්ථා ඉන්න පුළුවන් හරි දිමිතර පෙන්නවා මේ යම්සි පුද්ගලය ඔංචිල්ලාවක් පදිනව හරි යවගේ අවස්ථාවක අපි ජනගන්නුවන හරිටම කරුණු මේ ඒ ිල්ලක් ආවර්ථකායි රඳාවතින මොව ොන ොනරු මතද කියලා හරි ොන සාධක මතද කියලා අපි දන්නවාකට සමාන 2ෆ වර්ගමූලේ එල්ට ජී එල් කියන දිග තන්ත්වී. ගක්ලලා අපි දන්නේ දික ගැන්න මොක්ද කියල සමන වරද්ද ගන්නවා හරි ඒ දිග ගැන්න හැමීටමඒ වස්ේ ගුරුත්ත කේන්දරයට එ ස්කන්ධ කේන්දරයට දිග. එල්ට තැන ස්ථාන ඉදලා රි ර එබෙට පැහදිි පේ හෙම. අපිදින් හිටගෙන අපි ඔොචෙල්ලා අප දවොත් හෙව හරි ඕගේ ආවර්ථ කාලය අඩි වෙනුව ඇතු හරි ඒවගේ මිදගත්කත් එල් අඩ එල් වැඩි වෙනවා ඇතුළ ආවර්ථ කාලය වැඩි වෙනවා හරි ඉති වගේ අපි අ හරිතම සරලා මේ සරණ සිද්ධහන්ද හරි සමට අපි දන්න අපි නිකං එල් කියලව දානව දාලා අපි ගණන් හදනවා අපි අපි හැවුත් එල් කියැන්නන මකක්ත් කියලා අපි දන්න හරිට ස්කන්ඳ කියේන්ද්‍රයටට අයි කියලා සමට බෝලයක් සරානුවර්තී චර්තය දෙන්න බෝල ගත කහපු දන්ට විත ල බයි මනින එල් කියලා ඒක හරිරම ස්කණ්ඩකේන්ද්‍රයට මනින් ඕනේ අපි තව උදාහරණය සලකා බලමු දැම් මෙතන පෙන්වුනා මේ පිටිමලම්ෙක් මේ කිසි ට්‍රොලියක නැගල සරාණුවර්තිය චල්තියදන මෙතර දුන්න තියෙනවා ඒකම මේ වැලි බෑග්ග එකක් තියනවා ෑග් එකක් ටොලියකේ තියෙන හරි ඔහු කමොකක්ද ඒ සරර්ති යෙදන සොලිය සමුතුලිත අවස්ථාවට ආවර පසේ ත එක්සාලය බිින්ඳුව ස්ථානයට කැන කැනේ විතතියක් නොවැති අවස්ථාවට දුන්නේ විතයක් නොමති අවස්ථාව හෙම නත සම්ගලිත අවස්ථාව මධ්‍ය ලක්ෂියයට හරි මධ්‍ය ලක්ෂය සමුතුලිත අවස්ථානය මධ්‍ය ලක්ෂය පැමිණිාම මේ ැිබෑගේ එළියට දානු හරි නමායිත් පහු කියලන් මේ සරලානුවර්තිය චලතය යෙදෙනවා මේ පිරිම් දරුවා මේ ත්‍රොලිය එකේ ඔහු මධ්‍යලක්ෂයට අපු අවස්ථාවේ එකක ක්සාමානය බිින්දුව ලක්ෂ එක්සාමානය බිඳුව අවස්ථාවට පැමිණියට පසුව මේ වැලිබෑගේ එලියට දානො අපින් ප්‍රශ්නයක් අහනවා දැන් මොහගේ දිරියේදී සිදුවන චලිතයේදී විස්ථාරය කලි විස්ථාරයට වඩා වැඩිවෙනවද අඩුවෙනවද සමාන වෙනවද කියලා. හරි ඉතින් ගොට විනා ත්්‍ර ාලා හිතරන්න බලන්න මේකෙන ම උදාාරනයගතය ඇත්තම සරලානු වර්සනය චරිත ගේයාාදන්න නවී හරි ඇත් මේ උදහරණය ගත්තය අපේ සමහන බෞතිධ්‍යා ප්‍රශ්න විශේෂයෙන් බහවරණ ප්‍රශ්නල හනි ලට උත්තල දෙෙකොට. ි පුරදුවෙන්න නෑ ගනිතානුකූලව තරකානුකූලව. අපි ඒ ප්‍රශ්ලයට පිළිතුරු දෙන්න. හරි ශෙස ගනිතානුකූලව සහර ප්‍රශ්නවලට පිළිතුර හයාගන්න අපි ගනිතමය මාර්ගයක් තියන්න ඇත්තරම. මේක හොඳ උදාහරණගේකමික ගත්තය මේ ගනිතානුකූලව හිතන්න ඕනේ හරි මේ ශක්තිය ගැන චාලක ශක්තියේ බවෂක්තිය ඒත් උපයෝගි කර ගන ගනිතානුකූලව හිතුවත් මේකට උත්තරය හයාගන්න පුළුව. දැන් ගොහු වැලිබයගේ අත ඉන්නේ අන මධ්‍යලක්ෂේරාබුව බධ්‍යලක්ෂේද අපි දන්නවා උපරී ප්‍රවේගයක් තියන්නේ උපර ප්‍රවේගයක් තියෙන්නේ හැබැයි ස්ථාපරයේ බින්දුවයි ස්ාපන බින්දුවයි උපරී ප්‍රවගයක් තියෙන්නේ ස්ථාපනය බිඳුව හින්දා ප්‍රශතියක්ස්ව විභාශක්තියක් නෑ චාලක්ෂක්තිය පමණය පද්ධතිය තියෙන්නේ. එතවොට ඔහු ඒ අවස්ථාවේ වැලිබෑගේ බීමට දැම්මුත් අපිට අපි දැනගන්න ඕනේ වැලිබෑගේ නිකල් නෙමේ බිමට යන්නේ චාලක්ශක්තියත් අරගැ බිමට යන්නේ මොඳ වැලිබෑගේයට තිබුණ වේගය. හරි තරේ ඒ චාලක්ෂෂ අරගෙන වැලිබෑගේ බිමට ගිහාම පද්ධතිය චාලක ක්තිය ආඩුවෙන. ඒයාල ක්ති මයි පරිත්ල වෙන්න ඉවා ශක්තියෙන්. එහම ඊලඟ විස්ථාරය අනිවාර්යම අඩු වෙන්න ඕන කලින් විස්ථාහයට වඩා. ගන්නහම ගනිතමය තල්කානු කූලව තමයි අපිට පිරිිතුර හැගන්න තියෙන්නේ න් ඒගනිසාපි දැගන් ලො ෞතිවිද්‍යාපන රීක්ෂණ කරද මේ දස්වල අපි ප්‍රශ්න පත්තරවට උත්ත්‍රර දෙයෙද. ගැනන් හදනකොට හගක් වෙලාට බෞවන ප්‍රශ්න වලදී හරි අපි ගනිතානුකූල ක්‍රමයන්. ගමල එක කලන්න ොල්ල පුරදවෙෙන්් පශ්නයට උත්ත්‍රය හොයගන්න පහසු වෙනවා ඇතරම් ඊළඟවස්ථාවේ ඔහු වැලිබෑගේ අතාරින්නේ විස්ථාරයට ගියාම උපනම උපනම විස්ථාපනයට ගියාම ඉතු දැන්වහනුව නැවතත් ඔහු වැලිබෑගේ අ විස්ථාරයේදී අතෑරරිගොත් ඊළක විස්ථාරයයට ොකද වෙන්න කිය පද්ති ඊළඟ විස්ථාරයේ අඩුුවෙනවාද කලින්ීමට වඩා වැඩි වෙනවාද නැත්තා සමානද එක හනවා හ දි ඔකළො තත්පර ගානක් කීපයක්ම දෙන්නලං පොඩ හිතල බලන්න හරි දෙ අපි බලමු අ ගනිත මේ තරකලුකූල අපේ පිළිත්‍රොහයා ගල්ලෙක් කොහොමද කියලා ඒ ගනිත මේ විදිහට කය ගිල්ල පහොද බිත්‍රහයගනිකිලා. අපි මෙහම එක විශලේෂණය කරන්න දැන් ඔහු එක අතාරණ විස්ථාරයට ගිහමනි විස්ථාප සරලාවර්තිය චරිසයකදන වස්තුවක් විස්ථාරයට ගිා මොනාතින ශක්තිය. එහි ප්‍රවේගේ බිදුවයි. ඒමන චාලක් ශක්තියන් නැහැ තියෙන්නේ විභාෂක්තිය පාමණයි. හරි එකතුළ විභාශක්තියක්ක හෙද තියෙන්නේ වක්තිය අපි ියන භාගයි කේ ඒ වර්ගය කේ කියන්න දුනු නියතය ඒ කියන්නේ විිස්ථාරය. හනි ඒ මනං මුබුළු විභවශක්තිය තියෙන්නේ ද මුළලුශක්තිය තියෙන්නේ දුන්න හිතම මුලුසක්තිය තියෙන්නේ චාල ශක්තියක් නෑ වැ වැලි බෑගටවත් එතන හින්න දරු අටවත් ශක්තියක් නෑ දුන්න තමයි උපරිමිශක්තිය තිය මුළුසක්තියම තියෙන්නේ දුන්න තියන්නේ. එ වැලිබෑග බිීමට දැම්මයි කියලා දුන්නෙහි ශක්තිය වෙනස් වෙන්න භාගයකය වර්ගය වෙනස් වෙන්නේ. එහම නමකොද වෙන්නේ ඊලඟව අස්ථාවත් නැවතත් තන විස්ාරයම ලැබෙන ත විස්ථාරයම ලැබෙන හැබැයි වෙනසක් වෙන හමකක්ද පද්ධතියේ අබි පොඩි කැලබීමක්ක රතිය එකගෙන ගෝනය වැලි බෑග ලියට අරතියවා තියහෙමන යමි වෙනසක් වෙන්න ඕනේ ඇතරම. මොද වෙන වෙනස විස්ථානය වෙනස් වනේ නැතුව කියත් බලන්න ඒ මුළු දුන්නන්නේ ඇතිුණ මුලු ශක්තිය. ආපහු ස්කන්දය එලකොට මධ්‍ය ලක්ෂයට සම්පූර්ය චාලක ශක්තිය බවට පස් වෙනවා. හැබැයි දැන් ඒ චාලක ෂක්තිය ගණන්න තියෙන්නේ අඩු ස්කන්දයක් වැලි ගෝනීයට දාපු නිසා අඩු ස්කදධයක් තියෙන්නේ. හෙම නං ොද වෙන්නේ. එද වට ප්‍රවේගගේ වැඩියනම් තුට වේගය වැඩිියෙන් අනි එකයි වන්න. දියල්න්නේ වගේ අපිට ගනිතා නුක්කොලව ත කරන්න වෙනවා අබි තව් දහරය සල කළ බලපු සංසිද්ධයක් ගුරුස ජාිතය යදෙන අවස්තුවක් හරි දැම් මෙතන පයනවා මේ වස් වෝ බෘරත ජාතය යදෙනවා එළකොට යම්ි අවස්ථාවකද කතුරගේ තන්තුව කපනවා හරි ඒ කතුරෙන් තන්තුව කැපුන හමල බලන ොහෙන දේවස්තුව විස්ාන වෙනිි කර. හරි ඒක ගැලීමම ඒ ප්‍රවේගය දිසාවට තමයි විස්ථාපනය වෙන්. ඉති මේ උදාහරණය මම තෝවරගන්න හේතුව මේක පෙන්නුම් කරන්නේ හ යම්සි වස්ුවක් චල්නය වෙනකොට චාරිත දිසාාව ස්තීර වසයෙන්ම දෙන්නේ ඒ ප්‍රවේගය දිසාවිෙන් හරි යම්සි වස්සෝක ච ස්තීරය පෙන්නුම් කරන්නේ ඒ ප්‍රවේගය දිසාවෙන් බලය දිසාාව නොවෙන්න පුළවා. සාාවන වෙන්න ුව ොද ෙමවස්ථාවල්දි මේක සත්‍යය වෙන්නේ නෑ සරලරේකාවක එකම දිසාාවට ගමන් කරනනම් හමට ප්‍රවේගය දිසාවයි බලය දිසාවයි තුවර දිසාවයි ඔක්කම එකයි. නමු සහර තල්ත තියන උදහරයක් වසේ මේ ෘත දල්තයේදී අපිට පැහැදිලිවේක දකින්න පුලුවන් මේ කතුරෙන් මේ තන්තුව කැපුණ විට එය විස්ථාපනය වෙන්නේ එ ඉම්පසි චල්නය වෙන්නේ ස්පර්ශීය දිසාව එකැනේ ප්‍රවේගේ දිසාවෙ තම චල්ලවෙෙන් හරි ඒක වැතිකත් කරුණ අපි මතක පයාගන්න මොද සමහ බවරන ප්‍ර් හලාක් ගෙන වහම ඉතින් අපි මූල සිද්ධන්ත හරිට දන්නවන ඒ බවුවට ප්‍රශසයට රියට මුත්තර දෙන්න පුළුවන් ගඇතරම හරි අපි දන්නන්නඇත්තම් ඒ සිද්ධාන්තය පැහැදිලිවම අපි සමහන වෙනත් දෙනත් මාර්ගොහයනවා නමුත් බෞතිද්‍යා තුළ අපි ඇතෙ විභාගෙන හොඳට සූදාන වෙන වයිගන්නන්නේ මුූලික සිද්ධා ය හොඳවටම උදාධරනය කර ගැනීම හ දැක එක උදාාරයක් පමණයි මේ තවත් උදාහරන මෙ බුරුුජාතිතය සම්බන්ධ උදාහරයක් තියෙන්නේ මේ වම් පැත්තේ උකලන්න පේනවා මේ රෝධයට මැටිපීඩක් තැවරෙනවා හැබැයි ඒක විසවවා ඉවතර විසිවේෙනවා. නමුත් මෙතනදීඒ තැවර මැටිපීඩ ඉවත් වෙන්නේ දිගටබනවා හරි මං මේ උදාහරණය ගත්තේ උකල යපි සංසිද්ධයක් අවධාරණය කරන්න ඒ තමයි යම්කිසි වස්ුවක් වෘරත ජලතය යදෙනවනම්. ඒ කේන්ද්‍ර අභිසාරී බලය අපි බාහිරව දෙන්න ඕනි. යහුගක් දෙනෙක් උගත් දරුවෝ හිතාගෙන ඉන්නේ. යම්කිසි වස්ක් වෘරතජර්තයේ දෙෙන නම් කේන්ද්‍ර අබිසාරී බලය ජනනය වෙනවයි කියලා. ජනනය වෙනවයි කිය ඒක වැරදි අදහසක් ඇතරම යම්කිි වස්වක් ෘත ජලතයදෙනවානම්. බාහිල බලය අපි සපයන්න ඕනේ. බාහිරව කේන්ද්‍ර අබිසාරී බලය අපි සපයන්න ඕනේ උදාහරණයක් සමතල පාරක වාහනයක් හරවනකොට පාරය ගර්ශන බලය තමයි අවශ්‍ය කේන්ද්‍ර අිසාරී බලය සපයන්නේ ඒවගේම යම්ි ග්‍රහවස්ක් චන්දරිකාවක් යම්තිී ග්‍රහලෝකයක් වටක් ඇර කරෙන නම් ඒ දෙකත්‍ර දින ගුරුත්වාකර්ශන බලය තමයි කේන්ද්‍ර අබිසාරී බලය සපයන්නේ. හ ඒවගේම අහස්සයානයක් හරයෝනකොට එ ඇසුම් බලයේ තිරස්සරරචකෙන් මගින් තබයි කේන්ද්‍රා අබිසාරී බලය සපයන්නේ. එවගේම කෝනිික අවලම්භයක් හරි තන්තුුවකින් එල්ල ඇති කෝනික අවලම්භයක් චල්ලය වෙන විට අර ආථතියේ තිරස් සර්රචකෙන් තමයි කේන්ද්‍රාභිසාරී බලය සපයන්නේ.ඒවගේ කේන්ද්‍ර අබිසාරී බලය බාහිරව දෙන්න ඕනි. ඒක ජනනය වෙන්නේ නෑ හරි දැ. උදාහරණයක් මේ බොහම විරලා උදාාරයක් ඇතටම ඒකයි මම තෝරගත්ය දැ මෙතල මැටිපිඩ සල්ලාුවරි වෘතාකාර චාලිකය යෙදන්න නම් ඒ කියේන්ද්‍ර අිසාරී බලය අපි සපයන්න ඕන එවන අර වම් පැත් රූපය අවස්ථාවවෙදී ඒ මැටිපීඩ සහ තෛරය අතර තියෙන ආසක්ටි බලයනි මදිඒ ඒන්ද්‍ර අිසාරී බලය සපයන්න නමුත් මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී මැටපීට සහ තෑරය අතර තියෙන ආසක්ති බලය එම කේන්ද්‍රාබිසාරී බලය සපයන්න ප්‍රමාණවත් අන්න එක නිසාඒක ඉවත් නොවී මේ වෘත ජතයේ යෙදෙනවා. දකොළ මතරදයාගල්ල නුදේ තමයි හරි අපි නිවැරදි බූල ධර්මය එකගැන යම්කිි වවස්ව සරල්වෘර්තය ජතය යෙදෙනෙකොට ස්ොරි යම්කිි වස්තු වක් වෘත ජලතය දෙනෙකොට කේන්ද්‍රාබිසාරී බලය අපි සපයන්න ඕන බාහිරව. ඒ ජනනය වෙන්නේෙ නැ එක මතු දියාගලන්න ඕේ හරි හරි මේ උදහටත් ම තෝරත්ති අමුසි බූලධර්මය කොල්ලන්නට පාදිල දෙන්න දැන් මෙතික අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන සතතිවසේ නොදැක්ත් රූපවායනීීම කොහැරි දැකන තියෙන අවස්ථාවක් මේ උස ගොඩ්ඩැගලි දෙක් අතිර තියන කම්බියක පුුද්ගලය ගමන් කරනවා හැබයි තනීම ගමන් කරන්න දිග ක් සම්හ මයි ගමන් කරන්න. හරි මේ යම්සි මුූර දල්ලම අපිටිගෙන ගන්න පුළුවවාන් හරි මේකද වෙන්නේ ඔහු ්‍රමන් කරනකොට කම්බියයේ යම්සිි විදධහකයෙන් ඔහුව පොටක් කැරනොත්ත ේම අ දන්ඩ දිග නිසාත් ඩන්ඩෙ සමහට දෙකලවර තමයි ස්කද සම්බන්ධ කරන තියෙන්නේ එකසට දන්්ඩෙහි අවස්චති ගූර්ණය වැඩි හරි එක බ්‍රමණ අවස්්‍යතිය වැඩි. දඩ ්‍රමණවස්තය වැඩිලම් මිනිියා ඉක්මනින් හැරෙන්ට හැදුවත් දන්ඩ හැරෙන්න්නේ නෑ. අ යම්ක්‍රීවස්තුවක ස්කන්දය වැඩි වගේ තමයි. ස්කන්දය ඩිම් චනය චය චාර්තස භාවය වෙනස් කරන අපට අප පහසුවිඒවගේ තමයි. බ්‍රමණවස්තිතිය වැඩිලම් බ්‍රමණය කරන්න අපහසුී පහස වී හරි යන්න එක නිසා අවස්ථාවදිවෙන්නේ ඔහු නැමුණත් ටික් එක පැත්තකට අන දන්ඩෙහි අවස්ටි ගර්රය ඩි කලවතිය නිසා ස්කන්දය කෙලවට සම්බදධ ක තින ස්කක්් දෙකක්. හරි එතුකොට තවත් අවසි ගූරණය වැඩියෙනවා. එතුකොට වෙන්නේ දන්ඩ බ්‍රමණය වීමේ අර්තලන් ඉක්මක් නෑ. එතුකොට එතන බ්‍රමණ අවස්ේදයක් තියෙන නිසා අ බ්‍රමණයට අකමැත්තක් තියෙනවා ඉති නිසා වෙලාව තියනවා එමන්ස්සවයටට හෙපුද්ගලයාට නැවතත් නියමාකාරයෙන් තමාගේ සරිරයේ සකස්කර ගන්න වැටින් නැතුව.හ. ඉති මෙතන බ්‍රහමණ අස්සිදිය ගැන ගොන අදසක් දෙන්න තබයි මේ උදාහරණය ගත්තය ඉතින් අපි හැමිට මරය මූර ධර්ම හරිට දන්නුවන්න ්‍රමණ අවස්දිය උත්තාරණ අවස්සිීදය දන්න වලන සහර බහවන ප්‍රශ්න ලට පිට ඇත්වම පිතුරෙක්ම නිමහ ගන්නුපුල මද ප්‍රශ්නයක පසුබිමේ අප එකලො චෙක්කර තියෙන්නේ ඉම විමසල තියෙන්නේ අපේ මූලික දැලුම් මේකත්ක උදාහරණයක් මෙතන මෙතන දයා බීම දියරය පිරවූ කෑන් එකක් තියෙනවා. ඒවගේම තියෙනවා ඒ ඇතුළ මිදුුණු කෑන් එකක්. එක ද්‍රවේ මිදුුණු කෑන් එකක්. එක අයිස් ඇපලව තියන වගේ. හරි එතුර ඒෙදක අතැරියෝොත් මොකද වෙන්න කලා විමස ලතින්න. හරි එතු වඩ අත්‍යම අවස්සී ගූර්ණය අර ඇගැ සාමාන්‍යක් දියන තියන කෑන්න එකේ. ඒ දියරය කෑ එකස් සමක ප්‍රමණය වෙන්න නෑ. කෑෙක ප්‍රමණයව තරමට ඒ එක ප්‍රමණය වෙන්න තුර ඒ්‍ර අවස්ථතිය අඩු ීඇත්තරම තේරතු කලා අපිට ගියන්න පුළුවන් බ්‍රහමණ අවස්සිධිය වැඩිය එක ඉක්මනින් එන්නේ නෑ පහලට ප්‍රමණ අවසිදිිය අඩු එකමණින් එනවා පහල. මේකත් මේ කෝනිික ගම් ඉතා පිලපඳ උදාහන මේක තියෙන්නේ. මෙත මේ වම් පැත්තරූපෙන් පෙන්වන්නේ මේ ගැහුලමයා මේ කැරකවෙන බ්‍රමණය වෙන රෝධයක් බ රිම්ම එකක් වගේ අතිේ තියග න්න ඇබේ කරගෙන මේ පැත්තෙන මේ පැත්තට කස්කුරප්පි නියමේ අනුව ස්ට ඉදිරි කෝනික ගම්මිතාවයක් තියෙන හරි දැන් ඇය මේක ස්වල්පයක් හරුණ මේ පැත්තට බ්‍රමල දිසා මේ පැත්තර ආරුවුණ මේ රෝධය ස්වල්පයක් සිරස් දිසාාවට ඇල කරනු. නි ඇ කර දැම්මක දෙලා තියන්නේ තවමත් අර බ්‍රවණ අක්ෂිය දිසාාවේ තමයි තියෙන්නේ කෝනික ගම්්‍යතාවේ. හනි නමුත් ගොට වෙලා තිය දැන් ස්ස ගනනි ගම්ම්‍යතාවය තිුණ මේ පැත්තට විතරයිය හනි තිරත් දිසාවේ සම්පෘක්්ත කෝඩික ගම්මිතාවයි බේ පැත්ේ නම් සිරස් කොටසකුත් ඇවිල්ලති න සිරස් සන්රචකයඒගන මේක ඇලකිරීම නිසා දැන් කෝඩික ගම්මේතාවේ සිරස් සන්රච්චක පවතින ඉසල තිබුුණේ සිරස් සල්රථකය හරි එහෙම නම් කෝඩැිතල බාහිර විවර්තයක් ක්‍රියාත්මකුණේ නෑ බාර විවර්තයක් ක්‍රාත්කූුණ ඇති නිසා එතිකට අපි මෙතල බාහිරීවිර්ය ක්‍රියා වූන් නැති නිසා ඒක නැවතත් සංසිධය කරගන්න කෝනිික ගම්මතාව සංසිටික කරගන්න මේ ගැහු දමය මේ දිසාවට කැරකෙන්වනේ. එකනේ දක්ෂිනාවරත දිසාවට. එතකොට මෙන්න කොටසට කොටස හානිවෙන විදිහට කෝනිි ගම් ඉතාව කටගන්න මේ සිරස්ව ප හල. ඒදක හනු හම නැවතත් මුල් කෝනිිකගම්මිතාවය මේ කෝනිි ගම්මිතාවයට සමානවය තුවර ගැටුවක් වෙන්න බොද බාහිර වවිවර්තයක් නැත් නම් කෝනිි ගම්මිතාවය සංස්සිටික වෙන්න ඕනේ හ මෙතරදී කෝනිි ගම්මිතාවේ සිරස් කොටසක් ඇවිල්ල තියනවා. සිරස් සල්රචයයක් ඇවිල්ල ති න. එහමල ඒ නැති කරල දාන්න වනේ ඒ සඳාතමයිර මේ යහුලම්ය දක්ෂණාවල දිසාට කරගෙන එතුට මේ දිසාාවට ෝණය ගම් මිතාව කහටගල්ලා එක මේ කස්සාාවක මේකට අගෙන් සමාන නිසා නි නැහොතත් මුල් කෝණය ගම්මිතාවේ සංසිීතික වෙන හනි තියන්න එක නිසා අපිට ඒ වගේ කෝරිිකගම්මිතාව සංසිීතික වෙන අවස්ථාවන් සම අපි උදාහරණ වසයෙන් ලැබි ලා තිබුණොත් එීම ප්‍රශ්නය ොහෝ වෙෙනනි අවස්ථාවක අපි ඉසලාම බලන්න වන බාර විවර්තයක් නැද්ද එතනම් එහම නැත්නම් පමණයි කෝනි ගම් ීතාවය සංසිික වෙන්න කිය නිසා දැම් මෙතන එක උදාහරයක්කේ වගේි අවස්ථාවය හැටියට පිළිතුරු දෙන්නි ගැ ප්‍රශ්නය හැටියට පිතුර සකස් කරගන්න ඕන දැම් මෙතන මේකමං ගත්තේ එක උදාහරයක්ක දිට. හරි නමුත් හැමිටම අපි දැනගන්න ඕන ඇ කෝනික ගම්්‍යතාවේ සංසිතික වන්න නම් බාහිත බලය ගැන කතාකරුත් වැරදි. කෝණි ගම් මෙතා සංස්සිතික වෙන්න විවර්තිය තමයි නැතිව යන්න ුනේ ොුවක් අවස්ථාවලද ළමයි අපි දරුව පටලවා ගල්ලවා කෝනික ගම්්‍යතා සංස්සිිතියේදී බාහිල බලය නොමැතිලම් කෝනි ගම්ම තා සංසිටික වෙලවයි කියලා. තික වැරදි ඇත්තරම හ කෝනික ගම්මේතාවේ ගැලිම රලා පවතින්නේ බාහිර විවර්තිය මත් බාහිර විීවර්තිය මත ඉසු අපි දැනගන්න වොල බහිර විවර්තිය නැ නම් පමණයි කෝරිික ගම්මීතාවය සංසිධක වන්න අපි මේ උදාහරය සලකා බලපද ඉළඟට දැම් මෙතල කෙන් පෙන්නුම් කරන්නේ වාහනක ඇතුළත පිින්පම් ෝලයක් තිය රතු පාලින් පෙන්වල පින්පොම් බෝලයක් පින්පොම් බෝලේ ඩැස් ෝඩ ු යෙනවා ඉන්පසේ ඒ වාහනය හරවනාවම් පැත්තට පැ හර පින්පොම් බෝලය දකුණ පැත්ත කෙරවරට ගහ නවදින ස්ථාපනය වෙනවා ද අපි කොබද මේ තේරුම් කරන්න මේ ප්‍රශ්නය අපිට තේරුම් කරන්න ඔන්නම් හනිොමද අපිතරුම් කර ම සිද්ධතය භවිතා කරන තේරුම් කරන්නන්නේ පොඩා කොල හිතරලන්න ද්‍රපිට එක පාරම හිතෙනවා කේන්ද්‍ර අපසාරී බලයක් ක්‍රියාත්ම ගුණයි කියලා මේ පින්පොම් බෝලයට කේන්ද්‍රයෙන් ඉවතට මේ මෙහෙම වාහනය හරමනගොන පිම්පොම් බෝලට කේන්ද්‍රයෙන් ඉවතට ත්ියයක් මුගුණ කියලා පි හිතෙනවා එක පාර හිතෙනවා ස්්‍රපි තමාණට තේරුම් කරන්න බලුවන් මේ කේන්ද්‍ර අපසාරී බලයක් නිසා මෙ සිද ුණ ගලාිියන්න ල පිතුර නම සබූර වැරදි කේන්ද්‍ර අපසාරී බලය කියන එක මේගේ පවතින තිය පවතින බලයක් නෙමේ සත්‍යය බලයක් නෙවී. ්‍ර ය කේද්‍ර අභිසාරී බලයක් පවතිනවා කේන්ද්‍ර අබිසාරී බලයත් අපි සපයන්ඕන බාහිරම ඒක ඉබේ ජනය වෙන්නේ නැම කලින් කිව්වාඒයක ඇතරම හරි මෙතල වෙන්නමකක් ද මෙතලදී වාහනය අරගුණ එතු සමතල පාරගන වාහනය හැරවවේ පාරය ගර්ශන බලය මගින් අවශ්‍ය කරන කේන්ද්‍ර අබිසාරී ලය සපයනවා. තුට ඒ එක හරි හ මේ පම්පෝම් බෝලයයි වාහනයි අතර ර්ශන බලයක් නෑ දැයි කලා උපකල්පන කරොත් එෙම ඒ ඩැස් බෝඩ්ි එකයි පින්ම්පොම් බෝල තන ගර්ශන බලයක් නෑ ඒම නව වාහනය හරවනකොට හ ඒ පින්පොම් බෝලය හැරවෙන්න. එදා පිම්පොම් බෝලය වෘරත තල්තයක තියාගන්න. බාහිර බලයක් සපයන්න ඕන බයිරව කේන්ද්‍රා බිසාරය බලය සපයන්න ඕනේ ගරසනයෙන් නො මැති නිසා එක සපයන්න බෑ. ජන්නේ එක නිසා නිවටන්ගේ පලන නියමේට අනුව. ඒ පිම්පම් බෝලය ඉදිරිටම ඔහුගේ පින්පොම් බෝලය අවස්සීතිය රැකගෙන ඉදිරිලම යනවා.ඒසු වාහනය හරවනවා පිින්පොම් බෝලය ඉදිරියට යන එසල මොක දෙෙන්නේ අපිට පේන මේ පැත්තව විස්ථාපලිමුණයි කියලා නොමුොත් ඇතර වෙලා යන්නේ එකන මේ නිවුටන්ගේ පලෙන්න මේත අනුව පිම්පොම් බෝලයට බාට බලය ක්‍රියාත්ම ුණේ නෑ එක ස්රාටම යනවා වාහනය හරවනව. තු වානය හරවීමට කේන්ද්‍රිසාරරි බලය පාරය සැපියකුවා එතුකොට වානය හැර වෙනවා නමුත් පින්පොම් ෝල ස්්‍රාල යවා දෙ අ දෙම පැදිි කරන්න කොම ද නියුටන්ගේ පලෙන් නියමින් කේන්ද්‍රා අබිසාරී බලයක් සපයලනෙමේ කේන්ද්‍ර අබිසාරී බලය සම්බන්ධ කරගන නෙවී. ඉ සම්හර අපි වැරදිට තෙරුුවරන්තිය නව සමහට වැරදි රබ පිරිිතුරු සපයනවා ගේද්‍රා අපසාරී බලයක් වෙන්න පුළුවන්ගේ කේන්ද්‍රපසාරී බලයක් කලෙක් නෑ එෙම සතති්‍යය බලයක් නෑ.ඒ වන මෙතන අපි පැහැදිලි කරන්නේ නියටන්ගේ පලින් නියමින් අපි හත් දාහර ැස් සැලකා බලමු අපි මේ ප්‍රක්ෂිප්ටයක් ගැන වෙ සඳහන් වෙලා තියෙන්නේ අප මේ විදියට බෝලයක් කියට විසිකෙරුවත් එ මේ විදියට පලිය එකට ගම කරනවා හරි අපි ඒ වගේවෙතර මේ ලී කෑල්ලක් තමයි විසිකරලා තියෙන් ඒ විසිකැරුවොත් අපිට පියෙනවා ලී කැබැල්ල කැරක මේ පතේ ගමන් කරවා යම්කිසි සමාන ලක්ෂණ ඇති ම මේකත් එෙක් ඒ ලක්ෂණය තමයි මේ ලිකඇල්ලේ ස්කන්ධ කේන්ද්‍රය නැවතත් පරාවලියගේ හැඩමයි ගමන් කරන්න හරි එතුවට මේකත් හොඳ මූල ධර්මයක් ඇතරම ඉගැන අපිට සමහර බහවාර ප්‍රශ්න හනි ලැබෙන්න්න පුලුවන්ගේ ඒ මූලධර්මය පාතික කරගෙන හරි ද අපිධනගන්න ඕන ස්කන්ධ කේන්ද්‍රය මේ අීම කේන්ද්‍ර තිය එකම චරිතයක් තියෙන්ෙන පරාවලි හැඩක්ගත් එකම චරිත ස් තියන්නේ මේක මේ මෙලික ැබැල කැරකැවෙන්න පුලුවන් ස්කන්තකේන්ද්‍රය වඩන්නේ හනි අපි ජනගණ්ඩුවන යම්කිසිය බාහිර බලයක් ක්‍රියාත්මක බුලොත්වේමඒ බාහිර බලයට අන්ුරූපව ප්‍රතිචාර් දක්වන්නේ ස්කන්ත කේන්ද්‍රය හනි දොල බාහිර බලයක්ග ස්කන්ත කේද්‍රයේ චරිතය වෙනස් කරන්න න්නම් අනිවාර්යෙන් බාහිර බලයක් අපි දෙන්න ඕනි මේක හොඳ උදාාරණයක් තියනවා අපිට ො මම් එක තෝරගන්න හේතුව මට වස කීපයට ඉස්සල තිළ බහවන පශ්නයක් නිදහස් නමේ වගේ මට මතකයි ඒකට ස්කන්තකේන්ද්‍ර සංසිද්ියය දන්නත්නන් හරිර උත්තර දෙන්න බෑ. හරි යම්කි වස්තුුවක් මෙම ප්‍රක්ෂ්‍යාපනය කළාම මේ අවකාශ යම්පික ස්ථානයක දියක කොටස් ගොඩ කට කැරන නොත්තහීමනි? ඒ අභ්‍යන්තර පිපිරීමක් බාහිර බලයක් නෑකට එඉතුරඒ බාහිර බලයක් නැස් නම් මේ වගේම මේ කෑලි ඔක්කවන්ගේම ස්කන්ධ කේන්ද්‍රය හර සාමාන්‍යය පරාවලිය හැඩේ පතය ගමන් කරන්න ඕනේ. දැවදාාහරණයක් කසි අපිදව මේක කෑලි දෙකට විතරක් ඇැන්නුයි කියලා. එතුට මොකොල වෙන්නේ. ඉර මංකුල ප්‍රශ්නයක් ඇැවත්තේ මේක කෑලි දෙකන විතරක් ැලන්නේ ඉර අවස්ථා පිරු ුත් දෙන්න බලුව එකක් තමයි මේ පතයම කෑලි දෙකින් එක කෑල්ලක් මේ පතිෙන් කෑලි දෙකම මේ පතයෙන් අපිට වැටන්න පුළුවන්. හනිේ පතෙන් අපපිට වැටන්න පුළුවන්. කෑලි දෙකම මේ පතයෙන් ඇතුළට වැටින්න පුළුවන්. ඒවගේම එක කෑල්ලක් එල්ිය වැටින්න පුලුවන් නි කෑ ඇතු වැටන්න ුව. ඒද මේ පිතුරතුන මකක් දක හිතන් රරි කියලා රි එක කෑලි දෙකට පිපුරුවත් මේ වකාශයේදී හරි වාසේදී කෑලි දෙකම මේ පැත්තන වැටින්න පුලුවන් එකල සාමාන්‍ය පතින් ඉවතනඒවගේ කෑලි දෙකම සාමාන්‍ය පතියෙන් ඇතුරල වැටින්න පුලුවන්ඒවගේම කෑලි දෙකෙන් එකක් සාමාන්‍ය පතියෙන් පිරතර අ කෑල්ල සාමාන්‍ය පත්තිෙන් ඇතුළට වැටන්න පුුවන් මකක් දක හිත හරි කිය. ඇතරම නිවැදි පිල්තර වෙන්න එක කෑල්ලක් සමානය පතින් එහද වැන්නවා අනිත් කෑල්ල සමාන්‍ය පාතියෙන් ඇතුළ ොඩ වැටෙන. හනි බො හේතුව මේ කෑලි දෙක ස්කන්ධකේන්ද්‍රය නැවතත් අර පරණ පතියම ගමන් කරන්න ඕනේ. හලින් කැලුම් නැත්නම් ඒ ගමන් කළේ යුතුපතියම ගමන් කරන්න ඕන ඒ කෑලි දෙකේ ස්කන්ධකේන්ද්‍රය. හරි ස්කන්ද කේන්ද්‍රය ගම කරන්න ඕනේ ඒ නං එක කෑල්ලක් අනිවාරය මලිට වැඩන්න ඕේ කැල ඇතුළට වැඩලි නේ ඒහම අපේ වැටන ස්ථාන දෙක අතර සාමා්‍ය පතේ මෙත හමුුවෙන ස්ථානයේ දලා කැබැලි දෙක වැටෙන ස්ථානවලට දුර X1x2 දන්නවා නම් එ1 වැඩිකිරීමේ1 සමානයි M2 වැඩිකිරීමක්2 කියලා බොහෝම සරල සමීකරණයගෙන් ඒ දුරවාල් ඔයා ගන්න පුළුවන් අපිට. හරි නමුත් ඒ ප්‍රශ්නය මීට පසර කිීපේගට ඉස්සර දුන්නේ ප්‍රශ්නය ඇතරම ගුවක් වෙලා උත්සාහ කරත් වෙනක්‍රම ලින් සොයාගන්න බෑ ස්කන්තකේන්ද්‍ර සකල්පය දැනගන්න මෝනේ. හරි දන්න එක නිසා ඒ හරි වැදිකත් සංකල්පයක් ඇතරම ඉති මේ විදියට මේ නැටුම් කලා තියනවා මේ නැටුම් තලා විද්දි නැට්ටුව පෙන්නුම් කරන්න හදනවා ඔවුන් පාවිෙනවායි කියලා වේදිකාවි සාමාන්ි උට පැන්නනොත් ිහමකිල මේ වැඩවාන ඔවුන් පාාවනායයිකල පෙන්නුම් කරන්න උත්සාා කරනවා ඒ කරන්න මෙහමයි අපි දන්නවා ඒක පක්ෂිප්තයයක් මෙ මේ මුඩට පැල්ලා පි වැඩ්ඩොත්තේ ඒ බුරුත්ව අයටත සිදුවල ක්ස් ක්ෂිප්තයක් හරි ක්සිිප්තයක ස්කල්තකේන්ද්‍රය පනාවලි හැඩියකේදන්නේ. හරි ඒතුුව නමුත් මේ කොල කරන්න ගොමද ඔළුවත් පරාවලි හැඩිය ගියොත්තේම පාාවන තති පෙන්ුම් කරන්න ෑ. අන්න එක නිසා හ කරන්නේ බිමිින් උට ආවට පස්සේ කගුල් දෙක ඔස වනො. ඇසූ හමකද වෙන්නේ එයාග ඇැකට සාපේක්ෂව ස්කන්ධකේන්ද්‍රී ඉහලට යනවා. දස් හල්ට ගියාම මිස්කන්ධකේන්ත්‍රය පරාාවලී හැඩි අරින්න පුලුවන් ඔළුව එකෝ මටල මේ තියාගෙන. ජන්න එක නිසා වගේ යෙදීමක් මේක ඉති සහරවස්ථ රජ අපේ මූල ධර්ම වලින් සමාන සංසිදධී යරු කන්න බොලන් දව සම්මග බවවර ප්‍රශ්ස මග ඒ මෝල ධර්ම සම්බන්ධලා තියෙන්න්න බුලන්. අපි දැනට මේ කොටසි නවත් වනවා නැවතිි විනාඩි දායක්ක තර විවේකයක් අරගල එම නත්ත අතර මැද කාලයක් කර පස්සේ නැවතත් හමුවෙනි කෙටි ප්‍රශ්න සඳහා අපිට තියෙනවාද කියලා කෙටිකරම. මෙට මේ අස්ථාාවික ප්‍රශ්න කහිපා කර සාකචත්තා කරලා තේරුමක් නැහ. න බලමු අමාරු ප්‍රශ්න වලට අිට කෙටික්‍රම හොයාගන්න පුළුවන්ගෙන ඒ වැදගත්වන මේ අවස්ථාවද. ස්තතියා බි වහම්මම විනාලි කකිපෙන පසු.. එවනම් නෙස්ට මෝල්ඩ් බුද්ධි ප්‍රබෝධය පසුගිය වසරේ වැඩසටහන තුළදී ඔබට ලබා දුන් පොරොන්දුවක් පරිදිී අධ්‍යාප නමාත්‍යංශයේ සංවිධාන දායකත්වයෙන් මෙහෙවීමෙන්. නෙටමෝට් බලගන් වන මේ ඔන් Onlineයින් සම්න්ත්‍රන මාලාවේ අද ෞතික විද්‍යා විශෂ පිළිබඳව දැන්නොට ඉරිපත් කළ මේ ප්‍රශ්නාාවලියට අදාළ පිළිතුරු සකච්ඡා කරන්නට මාරාධනා කරනු අපේරටේ මේ විශෂ සම්බන්ධ ඉතාම ප්‍රකට විදවතෙක් වන කොළඹ විශ්වවිද්‍යාලේ බෞතික විද්‍යාධ්‍ය නංශේ, මහචාර්ය බාලෝධයා මහචාර්තුමන්ට නැවතවතාවක්. තිය අප බලමු ප්‍රශ්න කීපයක් අරගන එකට කෙටික්‍රම තියෙනවාද කියලා අමාරු ගෙන හිට ප්‍රශ් කීපයක් කරගෙන ඒගල කෙටික්‍රම තියන්ගෙන බලුව ති අපි මුලින්ම ගම්මු මේ ප්‍රශ්නය මොකලග තිරය දිස්වෙනවා ඇති අපිට බඳුරක් දීලා තියනවා ද්‍රවය ප්‍රරෝල්ලද ද්‍රවකන්දහි උසච අපිට දීලතියන උත්ත්‍රප පයින් හොයා ඕනේ මේ එම බඳුනෙන් ද්‍රවය කාන්දුවන එම ද්‍රව පිටතර ගලා යන වේගේ සඳහා ප්‍රකාශනයක් සිකසින් සි දුරක් තු දවන්ද ද්‍ර බඳුලේ උඩ පුෘෂ්තය වර්ගපලය Aටඒ වගේ සිදුරේ වර්ගපලය හරසවට වර්ගපල A1 ඉතින් මේක දැන් අපි ිටිකක් වෙලාව ප්‍රමාණවක්නවල නිසා මම පාරම පිතුරට ඇන් ලං සමාඩකල උත්සහ කරන්න ඇති ප්‍රශ්න වලි දැකලාදි මේකට අපිට තියනවා දිග ක්‍රමයක් තියෙනවා. ඒ දිග ක්‍රමය තමයි අර උඩ සහ යයට ලක්ෂ දෙකට බනූලී නයේ දාන්න ඉම්පසේ. සන්තික සමි කරල ියන්න ඒවන් වවන් ස මන ඒට වීටකිරකලියල සුළු කරලා උත්තරය ොයා ගන්න. හරි නොත් මේක ඇත්තම සමාඩා අගහරි තිමුණත් එ මේ ප්‍රශ්නය සමට අපේ වෙලාව ඉවරයි. එතුට අපිට සහර මේකරගකුලෝගක වාසමෙන් ගුත් කනාගහන්න තමයි වෙන්නේ. හරි ඒේවග අවස්ථාවලදී අපිට චසෙන් ප්‍රකාශන තිය ප්‍රකාශන තියන පිළිතුරු වල නිර ප්‍රශයට අන්න පුුවන් ලි දැරු පෝජනටරග. ටක් කෙටි වෙලාගේ යන්න පුලුව. හරි මේක එක හොඳ උදාරයක් අපි බලමු අපි දන්නවා මේක විශාල බඳුනක් වුණා නම් මේක විශාල බඳුනක් වනාා නම් ද්‍රවය කාන්දුවන වේගේ සමානයි වර්ගමූල දෙකයි GH කියන කොළ දන්න පොට හරි ගණන් ගදපු ප්‍රශ්න විසිඳපු අය දන්නවා මේ බනනියමට සම්බන්ධව ක දන්නවන් කාන්දුවන වේගේ වී සමානයි වර්ගමූල දෙයි GH කියලා. ඉග මේ බඳුල ගොඩක් විසාල වනා නම් එකැන ඒටු නන්තය වුණානම් මේ ප්‍රශ්නය දීලා තිබුණේ ඒටු වනන්තය නෙවෙ ඒතුසාමාන්‍යය පරිමිත වර්ග පලයක් හැබ ඒ ඒක අනන්තය වේ කියලා දදිල තිබුණල ඒ එකනේ අපිට මේ ද්‍රවපුෘෂ්ටය පහලට යන වේගය ගණන් ගන්න කියලා තියනයි ප්‍රශ්න සලකා බලන්න කියලා ඒ ගැන ඒන ඒ අපි නොසලක අරන්න බෑ හනි දේ වගේ අවස්ථාවකදී අපිට ඒතු වනන්තේ ඇගලා පා උච්ච කරන්න බෑ හෙමලත් මේ ද්‍රවකන් දෙෙහි පහතර යන වේගේ බිඳුවයි කර සලගන්න බෑ යන්නේ වගේ අවස්ථාවක අපි සමිකරණ දෙකම දාලා බලලි සමිකරය සන්ත්‍රක සමිකරණය දාලා උත්තරය ොයාගන්න පුලුවන් ලවත් අපිහිතුම අපිට වෙලා නැතවුගැයි කියලා ඒමනං අපට මේ කළ කැටික්‍රමයක් තියන මොකද අපි දන්නව මේ බඳුන ලොකු බඳුනක් වුණානම්, A2 අනන්තය ගුණානම් අපිට ලැවෙන්නවන උත්තරේ වී සමානයි වර්ගමූල දෙකයි G.H. අපි බලමු මේ දීලතිය පිළිතුරු පහෙන්, A2 සමානයි අනන්තය වුණම උසසධාතියන ප්‍රකාශනය වර්ගමූල දෙකයි GHවට සමාන වෙන්නේ මොන පිළිතුරේද කියලා.නි පහ බලබුවන් පේරවා මේකට පිළිතුර. මොකද හේතුව අපි ඒට වනන්තය කියෙන දවපයට බින්දුව වෙනවා බින්ඳ වනහම උත්තරේ වර්ග මූල දෙකයි GH වෙන. බලන් අප අර මූලික දැනුම භවිතා කරලා. හරි අපිට ඉතාම ඉක්මනින් උත්තරේ ඔයාගන්න පුළුවන්. මේ පිරිතුරු පහ පාවිච්චි කරලා. පිල්පුරුත් පහදියේ නිරීක්ෂණය කරලා අපිට ඔයාගන්න පුළද මෙතනත් ඕක වෙන්න පුළුවන් ඒ වනන්තේ වුණ හම හතර උත්තර බිින්දුව වෙලා, ැයි වර්ගමූල් ලකුඩේ ඇතුළේ රිනේකක් කියනවා හනි රිනේකක් කියයනවා එක වෙන්න බෑනි වර්ගමුල රිනේකක්කාවත් ඒක අතාත්තිිකයි එමන එක තක්්ගල අයින් කරහැකි. අයිං කරලා තත්පර ගානක් ඇතුළතා පිට පිළිතුර හයාගන්න පුළුවන් මේ උත්ත්‍ර පහය බලලා ඒ වනන්ත කියදාබුවම උත්තරය වර්ගමුූල දෙක ජී් පට සමාන වෙන්නේ මේ පිළිතුර පමණය. හරි තිය අපි අවධාරණය ගම්ම හරි දැ. අපිට කියන්නේ මේ විදියට මනින් පැහැදිලි කරන්න ලම් හරි මේ ප්‍රශ්නයදී පෘතිවී මධ්‍යස්ථානයක් පී ලක්ෂයේ සන්දිරිිකාවක් බ්‍රමණය වෙනවා පෘතිවයේ පෘතිී මධ්‍යස්ථානයක් තියනවා දක් ගමන් කර ෘතිව වට ය අපි ක්ෂයක. එව චන්ත්‍රකාවේ ප්‍රවේග දිලතින වීවලින් තුර අපින් හනවා මේ චන්ත්‍රිකාව ගමන්කර අද්දී මේ පෘසේ මධ්‍යස්ථානයට ඇසෙන සංඛ්‍යාතයහි වෙනස වෙන කාලය සමඟ වෙනස්වන්නේ කොහොමද කියන එනතත් පහිට මා අනුව වෙනස්වරන්නේ කොහොමද කියන දි මේක පිළිතුර කීපයක් තියෙනවා මේකදි ම මේ ප්‍රශ්ත හොරගත්තය අපි අර ඩොප්ලාාචරණය සමීකරනය දාලා දෘෂ්්‍ය සංක්‍යාතය හොයෙන ගොට අ ප්‍රභවය හෝ එම නැත්තං නිරක්ෂකයාගේ වේගේ හෙම්ම දාන්න බෑ අපිට සමීකරණයට නි හෙම දාන්න බෑ අපි හැමිටම් බලන්න ඕනේ මුගත් න වරදගන්න නත නැතම අපි හැමිටුම් බලන්න ඕන නිරීක්ෂකයයි ප්‍රභවයයි ජාගරන රේකාව දිගිය තියෙන ප්‍රවේග සම්නතික තමයි දාන්න ඕනේ නිනිශ්ෂකයගේ ප්‍රවේගය හෝ ප්‍රභවේ ප්‍රවේගය විදිියට හරි ද මෙතන දී පැහැදිලි වෙනවා හරි මෙතන මෙහෙම චන්ද්‍රිකාව ගමන් කරද්ද මේ හරයේද මේ ප්‍රවේගේ සංරච ගයක් තියෙනවා මේ පෘතිව මධ්‍යස්ථානය දෙසට එහම ප්‍රභවයේ යම්කිසි චරිිතයක් සිදුුවෙනවා. මධ්‍යස්ථානය දෙසට ගැ ප්‍රවේග්‍යයක් තියෙනවා එකතුන ඒ හරියේදී ඒමනංමහාට මධ්‍යස්ථායට ඇසල දුෘෂ්්‍ය සංඛ්‍යාතය සාමන්‍ය සංඛ්‍යාතරලා වැඩිවෙන්න ඕනේ බොහද ප්‍රභවය හරින ගමන් කරන වගේ නිරක්ෂකයා දෙසට මෙතන් ලාවට පස්ස එක ලම්භකයි එතුර වෙනසක්වෙෙන් නෑ සං්‍යාතය ගැන මේ යාකන රේකාවයි ප්‍රවේගයේ දිසාවයි ලම්බකයි පස මේ බීලක්ෂයට ආබුවම ැි පනවා එතිකොට වෙන්න පැත්තර ප්‍රවේගය තියෙන්නේ එතිවට පෘති අධ්‍යස්ථානය දෙසර තියර සංරච්චකය ප්‍රභාවෙන් එක මධ්‍යස්ථානෙන් ඉවතරතින් ඉවතරතන් එහමලක් මේ හරිගෙද සංකඛ්‍යාතය අඩුුවන්න ඕන හ හමන අපිට සංඛ්‍යාතය දෘෂය සංක්‍යාතය මේ පිහිටිීමමනු වෙනස් වෙන ආකාරය මි හොයන්නනික තිෙන්නේ එතුකොට නිවැරදි පිළිතුර වෙන්නේ. හරි මං ඉත්සල කිව්වාගේ මේ අවස්ථාව යා කරල බැරුවොත් චන්ද්‍රිකා මේ පැත්තව චල්ලයවෙෙන් නිසා ප්‍රවේක සන්රච්චකය තියෙන්නේ මේ දෙන්න යාකන රේකාවේ ප්‍රවේක සන්්‍රතික තියෙන්නේ මේ මධ්‍යස්ථානෙන් ඉවසන එකන්ද ඒ අවස්ථාවේදී මේ චලිතයේදී පීවතර ගමන් කට සංක්‍යාතය සාමාන්‍ය සංක්‍යාතය වට අඩුයි හරි තිහෙමල පහරියුත්තරයට මේක එක්සේ ඉන්න ඇද සංඛ්‍යාතය වැඩි ඉන්පස අර ලම්භකෝ තියෙන අවස්ථාවේ සංකඛ්‍යාතය සාම්මාන්‍ය සංක්‍යාතය ඊට පස්සේ නැවත ඉවතර යනකොට සංඛ්‍යාතය අඩු වෙනවයි දේ අබි මෙතන වැදගත්තයන්නේ මේකයි මේ යු හරි යුෝ හරියම කැලේ ප්‍රභවේ ක්ෂ අපි සාදක කරන ට සමී කරණයට ඒ අවස්ථාව නිරීක්ෂක ප්‍රභව යකරණ රේකාවදිගේ සංරතිකයි දාන්න ඕන එකන එතකොට ඒ දෙන ලම්භග වෙන අවස්ථාවද අනිවාර්රයෙන්ම වෙනනිසක් කොච්චර වේගෙන් ගියත් වෙනසක් සිදදුවෙන්නේන සංඛ්‍යාතිහ. අපි ඊළඟට තව ප්‍රශ්නයක් ගම්ම යු නලයක ද්‍රවය පුරවල තියනවා බේවදිියට. එතුවට තුවරණයකෙන් දකුණු දිසාාවට හෝ යම්සිි දිසාාවකට තිරස්ව චල්නය කරනවා. චල්නය ක්‍රරාම ද්‍රම කණන් දෙකේ උසේ වෙනසක් ඇතිවන තුර්ර වෙන් නිසා. එතුවේ වෙනස මොන සමීකරෙන් දෙන්න කර අහන්නේ. මේ පිළිතුරු පහෙන් මොන පිළිතුරෙන්ද දරව කදන් දෙකේ උසේ වෙනසලා බෙන්න්නේ ක රපි හන්න. හරි එතුකොට අපිට මේකට මෙන්න මේ තිරස් දවකන්දට මේ දෙවකන්දට අපිට නිවුටන්ගේ නියමේ දාලා මේක ස්කන්දය හොයලා තුවරණය අිස කරලා අපිට පුලුවන් හොයා ගන්නට තුවරණ ඒ කියලා දිල තියෙන අනිිස කරලා මේක බලන් අපි උත්තරය හොයාගන්නට නමුත් අපිදමක මේ ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය වට ප්‍රශ්නවලින් එකක් කිළම් මේක අපේ වෙලාව ඉවර වෙලා නම් හරි උත්තර පත්තර එකතුකරග නවනන් නමුත්ිට කනාගහනවට වඩා ඇතරම අපි අවස්ථාවක් තියෙනවා උත්තලටකගේ දිහේ බලලා හරි උත්තර නිවැරදිව තෝරගන්නන්නේ හනිඒක හරි වටින ඇත්තරම එක ප්‍රශ්ටයක් හ ලකුුණක් හරි තබුණට ලැබෙනවල හ නිවැරදිව එක ප්‍රශ්න ක්් ල එක වාශයයක් ඇත්තරම්. ඉ මේකයි හොතම උදාහරයක් ඒකන න්න උත්තරටගේ දියේ බල්ලා අපි කරන්න මෙහෙමයි. දැන් ඔය යුනලය චල්නය ලොවී තිබනම් මොකදවෙන්නේ. එ එක කාර ප්‍රයකෙන් චාන වනන්ග චා්‍යය නොවී තිබල නම්. එකන්න තුරණයක් නැත්නම් මොකදවෙන්න. තුවරන නම් ද්‍රවකදන් දෙකේ උසේ වෙනසත් යෙන්න බෑ. යුනලේ තුවරනය උන් නැත්තම් එක තුවරනය බින්ඳුව නම් ද්‍රවකතන් දෙකේ උසේ වෙනසක් වන්න බෑ. එකඒ කියන්නේ ඒ සමානයි බිඳුවනම්ඒ සමානයි බිද්දුව වෙන්න්න ඒ සමානයි බිදුවන ිත් සමාන බින්දුව ෙන්න්න බලන්න උත්තර පහේ. ඒ සමානය බින්දුවද ගුවම හරි ඒ සමානය බින්ඳුව දා ගුවම උත්තරේ බින්ඳුවවෙන්න පලින එක විතර. බලන් තත්පට ගානයෙන් උත්තරය හයන්න පුළුවන්. නි හනි නමුත් මේක විිශශේෂණය කරනලා මේක ගණන හදලා සමිකරය තමි කරණ ලියලා හ හදලා බි උත්තර ගන්න ගාන අපිට වෙලා නෑ මොකද වෙලාව ඉවර වෙලා උත්තර පතරය කතුරග ලබියගේ අවස්ථාවර බුණල පැයොත් අපිටාර කනාගහනට වඩල් සමයින ගනිතමය ප්‍රකාශය තියන ප්‍රශ්නයක් නම් ඒ ගනිතේ ප්‍රශය තිිහ බලලා අි ඩ උත්තරේ තෝර ග ලන් අස්ථාවයනවා රදවා තේරුම් ගන්න මේ හැම ප්‍රශතියක් මේ ද උත්තරය හොයාගන්න බෑ. වෙලාව නොමැති අවස්ථාවක හරි මේවිදිය ප්‍රශනයක් අපිට ලැබුණොත් අප උත්තර දේ බල්ල ඒක දරීම පිතුර හයාගන්න අවස්ථාවක් තියනය කියලා ම ඒවගේදයක් උගට පෙන්නුම් කරන්නේ ඒම සිතන්න බරදු වෙන්න කියලා. මේ ප්‍රස මග ගු මටක මන්ගේ මුුණ ර්මගක කතා කරන ද කරලින වස්ථාවේ මම කිව්වා යමුකිසි වස්තුකල් චාරිත දිසාාව ඉග්‍රය කරන්නේ හි ප්‍රවේගයා කියලා. ස්තීරවසයම හි ප්‍රවේගය කියෙන හරි ඕන මස්ථානයකෙන් අදාලායි කියෙන මේක හොඳ උදාාරයක් දැම් මේ යමසි වස්තුවක් ෘතය ගබන් කරනති ගමන් කරන අවස්ථාවේදී පීලක්ෂයේදී හනි ඒක ඉවතෙව තන්තුය ගිලිහේ. නි තන්තුවෙන් ගිලිහෙන අවස්තුව ඉන් පස්ස අපන් හනවා ඒ මලගේ වස්තුව කොයි දිසාාවරද ගමන් කරන්නනිකිය. හ අපට උත්තර පහගදිලදින එක දෙක තුන අතර පහක්ගලා මාර්ග පහක් ඇදල තියෙන බලන්න්න බලන් කලින් අතාකරබූ අවස්ථාව විදිියට අපි හරියටම දන්නවනම් වස්තුවක සැමීටම චාති දිසාව තීර්ය කරන්නේය ප්‍රවේගයි කියලා පරත් දන්නඇතුව හ මේ ටක්ාල උත්තර පෑගන්න පුලුවන් මේ ලක්ෂයේදී හැමිටම ප්‍රවේගය බෘතාකාර පතියටස්පර්ශවෙන්නේ. ඒලඟක තිරස් තිරස් තමයි එන චරිතවෙෙන්න්න පටන් ගන්න. එමන දිරස්ව ආරම්භ ප්‍රවේගය තිරස්ව පෞදිනන් ප්‍රක්ෂිප්ජයක් වෙනවා එම ක මෙහමගිල්ල මේ වැටෙන් නන පරම්වලී හැඩ එමල උත්තරයත් දෙවැනි උත්තරේ. හරි ති බොහමක්මනින් උත්තර ෑගන්න බලන් අපි අ සිද්ධාන්තය ම දන්න එක බැන් කිවේ බාතිවිද්‍යා සිද්ධත්දික හකලො නිවැරදිව උන්තරට දැන ගෙන ඒවා යදධනලා පුරදු නානම් අනිවාරයීම් බහවල ප්‍රශන චර පාසුනෑ ඊළඟට මේක හරි මේක බොහොම ඉක්පනින් උත්තර සපයන් වල සය සපයන්න පුළුවවාග ප්‍රශ්නයක් මම කියන්නේ කොල්ලට ද ම්‍යවස්ථාවගොල උත්තර ප්‍රශ්න පත්ත කරදදී පුරුති වෙන්න න ටයිම් මනජ ්ගෙන කාලය කළමනා කරණය කරන්න මත දයාගන්ඩර බවන්න ප්‍රශ්ට පලමිනි දහයට ඉතර අපි විනාඩි දෙකයිදසම මහතරක් ය කරන්න බෑ සාමාන්‍ය කාල විජට දෙකදසම හතරයි ප්‍රශ්ය කර ඒකර ෑ කරන්න බෑ බිට ඒ තත්වට අනලුවක ිතර කරන්න ඕනේ කරලා ගහරයට කාලය ඉතුරු කරගන්න ඕන එහම් ලේසි ප්‍රශ්න ලේ ඉක්ම නිින්ම කරන්න ඕන මුල් ප්‍රශ් දහය පහලව ඉක්ම නිින්ම කරන්න ඕට මේක උදාහරණයක් මේ බලින්ම දල්න්න ලන් ප්‍රශ්නය. හනි දැම් බලන්න මෙතන කියලා තියෙන්නේ වස්තුුවක ප්‍රදේගේල් කාලය අතර ප්‍රස්ථාලයක් මේ දිරතින්. එහෙම දීලා අපෙන් අහනවා ස්ථාපන කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා ඊට ගැලපෙන හරි දැම් මෙතන ඕන්න මේ කොටස් කර හය ඉන්න පුලන්න ැි මේ කොටසර ගැලපෙන කොටස කොහ යෙන්නේ මේ කොනසර ගැලිෙන කොහය කොහේ යෙන්නේ මේ කොටසර ගැලපෙන කොටස කොහේ තියනන්නේගේ මේ කොටස් හතරලැබිල මේ ඒක හන්න පුළුවන් හොත් වෙලා යනවා ත් අපරාධනි කාලය හනි එම නිසා කෙටිම ක්‍රමින් හන්න බොඩ මේ වගේ අවස්ථාක් බලන්න දීලා තියෙන ප්‍රස්ථාරය එකම වැඩියම ඇයිල්ල තියෙන මොකක් දෙගෙන. වැඩියම වාරගානක් ඇල්ලා තිය ලක්ෂය මොකක්දගෙන බලන්න මොකද වෙලා තියෙන මේ ප්‍රස්ථාරය ලක්ෂ තුළකදී ප්‍රවේගේ බිින්දු වෙලා තියෙන. ලක්ෂ තුලකදී ප්‍රවයේගේ බිින්දු වෙලා එහමලේ ෂට ප්‍රස්ථාරය. ක්ෂ තුලද ප්‍රයගගේ බින්දුවෙන්න්න ඕන එහමල එම වෙලා තියෙන්නේ මේක විතරයි. බලු බැල්මටඋන් පේදන ආරම්බේදී බින්දුවයි ප්‍රයේගේ. උප්‍රේදී ප්‍රයේගේ බින්දුවයි මෙදරස් ප්‍රයේගේ බින්දුවයි ති බාන්ට ත්ර ගනකින් උත්තර යායගන්න බලුවන්. දී අපේ වගේ අ ඉක්පනිින්ම කරට පුළන්ගගේවා ඉක්පනිම කරන්න පුහුුවෙන්න්නඩ ඕනේ අනි මේද අසන පස්ට්‍රපස් කරදදි තයිමිංවලට කරන්න කාලය අනුව කරන්න උත්සා කරට පරිි ප්‍රසඳ හය පාලව ත්ර අනුවකී වගේ කරන්න ඇතුවට උගුලන්න්න පනස්වැනි ප්‍රශ්නයක්ත් මට හැටවනි ප්‍රශ්නයයක් බලන්න කලින් පේ පස ව හැත බිලන බලන්න අවස්ථාව ලැබෙන. හරි මේ ප්‍රශ්නය දිලා තියෙන්නේ මේ ඒකාකාරඔ මේ ගම්ශික් ගෘතාකාර කම්බයක් ආරෝපණය කරලා තියෙනවා. කරලා ඒක මැද රිනාරෝපණයක් තියෙනවා මේ ධනාරෝපනයයක්ත්තම දිලතිින් ඒකාකාරවල් මේ රාමුවටට මැදදීල තිවා තියනවා රිඳ කිව් වාරෝපනයක් කරලා යටින් තූඩි කොටසක් කරලා තියෙන කඩලා ඉවත් කරලා අපි හනයි කොටස කන්නලා ඉවත් කරට පස්සේ හරි මේ මැද තිය රිනකිව් වාරෝපනය මත බලය විසාාලත්වය සහ දිසාව අපෙන් ආන. හරි දි මේක දැන් අපි ගණනය කරන්න පුළුවන් ෙති ඇත්තු. හරි තිකක්වෙලා ඇන්න පුලන් මේකද මේ ප්‍රශ්ිතර විතර කරලා ද නමුත් උත්තර පහ තියනවා අපිට බෙරලා වෙලානැත්තන් උත්ත්‍ර දය බල ට ගල උත්තරහ ගන්න පුලක් ොම දතර යග හැ අපි දන්නවා අර යටින් තියන කුඩාක්ොටස ැඩුවේ නැත්ත මොද වෙන්නේ. මේ බුදුව ඒකාකාරව වාරෝපලය කරලා නං හරි මැද රීනකිව් වාරෝපලේ මත සම්ප්‍රෙක්්තු බලය සුන්්්‍යයි මොට සම්මිතියානුව හටට මේ ආරෝපණය කරලා තියෙන්නේ එමක් මැද් තියෙන ආරෝපනය මත සම්ප්‍රයක්ත බලස් සුන්ය. හරි එතුවන එහෙමල අප අප බලඩුවන මේ දීල තියන උත්තර පයේ. හරි අ ඩෙල්ට කිව් බිදුව කෙරුවනම්. එ කඩවූ ආරෝප්‍ර ප්‍රමාණය ඉවත්කරව ආරප්‍රමාණය බිින්දුව කෙරුුවන උත්තරේ බිඳුවෙන් ඕොනි. බලන්න මේ උත්තර දහේ බලප හැටියේ හරි මෙන්න මේ හතරෙන උත්තරයි පස්වෙන උත්තරෙයි ෙල්ද ව බිදුවට මානුන් හැටිය උත්තරේ බිඳුවවන. එන්නම් ඒ දෙගෙන් එකක් හරිියන්න ඕනේ ඉදි ටක්ගාල ඒ දෙක හරික තර න්න කොමද බලන්න ජටින් දනකොට සචචුත්ටක් අන්කරු පෑඩිය සම්ප්‍රීක්තව බයි ුදරයන්නේ පහ අසපුතුලිත වෙලා එමන සම්ප්‍රීක්වය බලය දනවයි දිසාවට තියෙන්න්න ඕනේ හනි එම ටක්ගා ලබි උත්තරය ගත්ත ඇැකි උත්තරය වෙන්නේ හතර හ පිළිර දනවයි දිසාවෝස්සය මේ අගේ හරි ොද උත්රලති බල දැන්ි උත්තර ගත්ති ම දබ මුූල දනු විතා කරලා මොකද ඒර මුදුව මුුව අරෝපනය කරනලා තියෙනවන මැද ලක්ෂයේදී තිවූ ආරෝපනයමද බලය බින්දුවයි හරි ඉලකට මේක හරි මෙතල තියනවා ධාරිත්‍රකයක් ඒ ධාරිත්‍රකයක් තුළට දාළ තියනවා බී පල්ල තියන ලෝහ රාම්බුවක් ඉන්පස්ස අප හානවා මේ සපල මේක සපල ධාරිතාය මොකක් ද කියල හල අන අපි. හරි දැ මේකත් අපිට ආ ධාරිත්‍රක දෙකක් විදිහයට සල කළ ගන්න සුළු කරලා උත්තටේ ගන්න පුළුවන්. හරි ආරෝබල දෙකක් විදිර සල කළ. සොරි ධාරිත්‍රක දෙකක් විදිර සල කලා ගන්න පුළුවන්න උත් ඒකර වෙලා තු ගියොත්තයේ බැරි වෙලාවක් අපිට කෙටිකරම ඇතිේන මොකද කෙඩික්‍රමේ. අපි දන්නවා මේ ලෝහර රාමුව ඇ පටළට දැමේ නැත්න. මොකක්ද ධාරිතාවේ ධාරිතාමානයි ඒස නෝඩ් බෙදීම ඩනේ හරි එතුට ඩීවෙනුවට තියෙන් ඒ හරි එතුකට එසයින් නෝට යෙනවා ඇ තුො ඒත් එහෙම්ම දීලා තියෙනවා තුරේ ඒ් සයි නොඩ් බැදීම ඒ වෙන්න ඕනේ හරි එතුට මේ මැදරාමුව නැති නම් ද රාමුව නැති නම් ඒ උත්තරෙන්න්න ඕනෑ අපි කොහම මැද රාමුව නැතිවස්ථාවයකෙන් චක් කරගන්න මදරම අයින් කරන්න නු අයින් කරන කොමද මේ බී සමානයි බිද්ෝ කරන්න. හරි බී සමානය බිදුව කරොත් මැදරාමු අයින්කරහා සමානයි. Bී සමානය බිදුව කරහම අපිටඒපසයිල්න් නොල්් බෙදීම ඒ එන්නේ මේ පස්වැනි උත්තරය පමණයි. එසයින් නොට් ඒ බෙදීම නොට ඒ බදීම ඒරි බී තියන බී බිින්දුව කර වැටේ. ඒඋත්තරෙන් අපි ලබෙන ඉක්්යිලෙන් නොට් ඒ බදීම සිම්පල්ලේ කියන හරිඒ ගැන් අර ධාරිත්‍රක රාමූ නැති අවස්ථාවේ ධාරිතාවය හරි අපි දන්න මූලික දෙයක් කරහා අපි අ සංකීර්රදය සරල බවට පත් කර ගත්ත පත්කරල අපි උත්තරෙ හොයා ගත්ත හරි හ ඊට පසේ ප්‍රශ්නයක් තියෙනවා මෙදන යම් කිසි බඳුනාක්තුල තියෙනවා ට සීයක් සාපේක්ෂ ාර්තාවය තියෙන මේ වාස ප්‍රමාණයක් හනි ඒකට සධන වියලිවාත පරිමාවට මහම මුළු මිශ්‍රණයම අපිඟ හනව සාපේක්ෂාර්තාවය කොච්චරද කියලා. හනි එතුවන සාපේෂ සීයට ොච්ච බඳුනත් යවා ඒ වටූ පරිමාවත් දාාන දාලා මුල් පා වීවන් දැම්මහම ඒ දෙකම එකතුූ නහම මිශ්‍රණයේ සාපේක්ෂ අරතාවයහන්නේ ද පරිමාව විනිසක්වින්න නහැගලා අපි උපකල්පනය කරනවා ජැබි උත්තලේ හයන්න කොමදද අපිට බුලන් මේක සාපේක්ෂ ගැන අර. තුපුතවාශපුල ගැනත්වේඩ කියලා මේක සුළු කරලා මේක හයන්න බුලන්. ඒකරමේන මෙතන සාමාන්‍ය කරමනමේ බැරිලා අපට වෙලා නැත්වූ ගානන්ගේීම. හනි ඒව ගැවස්ථාව ගෙටි කරම ඇත් තිල මේකත්. හරි මේකැද අපි කෙටිකරම මේකයි අපි අ වලිවාත පරිවා දැම්ම නැත්වත් මොකද වෙන්නේ. වලිවාත පරිවා දැම්ම නැත්තන් උත්තරේ තවමත් සියයට සියයයි. හරි වලිවාත පනිවා දැන්න හැ ගැලමකක්ද වටූ බිින්දුව කරන වට බිඳුව කරහම සීයටට සීයක්ය උත්තරය හොයන්න ඕොනේ. හරි වටූ බිින්දුව කරහම තුන්වැනි උත්ත්‍රයණු උත් සියයට සීයක් කියනවා දෙවිනි උත්තරයනු සියට සීයක්යනවා ත්ක් නොත පොට ගැටුවක් නැත් අපි දක්ෂනා හරි අපිට බොඩි ගනිතම දැනුමත්තිබෙන අපිට ලේසිීම හ ගණපුල හනි ුත්තේ මගද දෙවෙන එකේ තියනෙන වවන් රින වීටූ කියලා ඒ රින ලකුල් දැක්කහම අපිට සමාන කරන්න පුළුවන්න්න. වීවන් සමාන වටූ දබම එක බිඳුවන කදකත් වෙන්න බෑනි. හරි දී ඇති පරිමාට සමාන වෙනිවාත පරිමවාාව දැම්මයි කියලාසාපේෂශාර්තය බිින්ඳුවෙන්ඩ බෑන මොද කලින් තිබුණ වාශප තියනවාන එමනැ වන්න බැරි උත්තරක්. හරි ත්තේෙ කහයන්න පුලුව තුන්වෙෙන උත්තර විතරයි හරි උත්තර තාම කෙටි කාලයකින් උත්තර සෑගඩ පුලාා පිට මේ කාලේ ැති අවස්ථාවක මේ ප්‍රශ්න තියෙන්නේ ආරෝපන හතරක්ල බිට දීන තියෙනවා ඒඒ කේන්ද්‍රයේ සම්චතරස්වය කේන්ද්‍රයේ අපේ අහනුව මේ විදත් භාාවය කොච්චරු දෙකෙන විභාවය හන්න අපි හරි එතුවට අපිට දැ මේ ලොකු ඩිග ක්‍රමයට හදන්න පුළුවන් මේ සල කලා විභාවයහල මේක සල කලා විභවයහල මේක සල කලා භවයල මේක සල කල විභායහලා ඒ දෙකකතු කොරලා උත්තරය ගන්න පුළුවන්. නමුත් මේකට ඉතාම කැටිකරම ඇති කියලා අපි ද ූල ද ම ම ූලි ැනුගර කින් කතාගකය ගොඩක් ූලි දනම හොඳ යෙන බව ප්‍රස ලේසි කරන්න ඇතර. මොකක්ද දැනගන්නඩ ඕනේ විභාවය රඳපවතින්නේ ආරෝප්නය අගයාත් ආරෝප්ණය ලකුණත් දුරත්මත විතරයි. ඒක දර්ශ ගෑන්න්නේ මේකාලසයක්. එම නං අ ටක්ගාල අයින් කරන්න බලන් රින දෙකයි කිව්යි හරි ධනකිව් කිව් තියනටකයි අන්කර ුල. බොදේ දෙකේම දුරුවල් සමානය කේන්ද්‍රයට තියෙන. සර දනකිව් දනකිව් දන දෙකයි කිව් වෙන ඒ රින දෙකයි කිව් එක කෑන්සල් වෙන ඒත් ගොක්්මයින් කරහම අන්තියමට ේතුරු වෙන්නේ රින දෙක කිව විතර ඇතුළ වෙන්නේ දුර දන්න ටක් ලා උත්තරය හැන්න ුළල්. තාපසන්නග සම්බන්ධ ප්‍රශ්නයක් මේම ගිල තියනවා බිට මේ දන්ඩෙ කොටස් දෙගක් තියනවා. එකක් එක්සා වයි තුව එක තාපසනාගතාව කියේවන් අනිත්ගේ තාපසන්නාගෙතාව කේටු ද අප හන්න දෙකම වෙනුවට දාණන්න පුුවන් ද්‍රව්වයේ තාපස අයකතාව අහන් තනි ද්‍රවයේ තාපස අයකතාව අහන්න හරි එතකොට අපිට ද මේක සමිකර තුනක් ධර්තම ඉස්ස දන්නවෙන්නේ එකක් මේ දඩට උපස ඉලළ මේ දන්ඩට ඉලකට තනි දණඩට නි ඔක්කො මේ එකතුව වේදකම එකතුව සලකලා සමිකර තුළ දලාක් කිස දන්න ඕනේ ගොඩක් වෙලා යනවා බැලලාම මේේ අවසාහන තින ප්‍රශතිය ඇන්න ලාලන්න දම් කටිරමයක්ක් තින ඇ ොත් කටිරම. අපිහිතමු මේ කියවන් සහ ගේට සමානයි කියලා. කියවන් සහ ගේටු සමාන නම්කොද ේට න කියවන් සමානයි කේටු සමානයි සිම්පල් කියේ කියලා හිතුවත් අපි බලාපොරත්ය උත්තරෙත් සිම්පල් කිය වෙන්න ඕනේ එනම කොද කරන්න මේට සමිකර දිය බලපැඩි පෙනවා හනි කියවල් සමානයි කේටු සමානය කේදාගුවම අපි බලාපොරොත්ග වෙන කැපිටල්ේ සිම්පල් කේට සමාන වෙන්නේ රයි හරි එ මේ උත්ත්‍රයේදී කේවන් සමාන කේටු සමාන සිම්පල් ක දව්ප ටියේ සිිම්පල්ගේ උඩට යනවා එල්න් දන එල්ට එල්ද එල්ව නටු එක් කැපිලයල හැරි එකයි වෙන්නේ රි එතුවන නමුත් මෙද ගෙත් ඒවගේ වෙන්න පුළුවන් මේ හතරන උත්්‍රයේ නමුත් ඒක මේ කේවන් සමාන කේටු දව්ුවම මෙතන එල්වන් සමාන එල්ට හුනම රිල්ලගුණන තින රිල්ලක්ගුණ තිනින්ද අපරි චෙක්ල පලට බුල එවන් සමන එල්ට දම්මට බිඳුවවෙන්න බෑන තාපසන්නකතද මේක බින්දුවේවා. එල්වන් සමන එට ක්්වේ සපල තාපසන්නගතාව බින්ඳුව ඒක වෙන්න බෑ ඇත්තරව. හනි ඒමන මේක විතරයි හරි හනිතු මේක උත්තර ආවට මේක වන්න ෙරි උත්තර ේ එල්වන් සමන එටු දව්ම උත්තර බින්දුවවෙන්නේ මේ හෙම වෙන්න. මේක කබල ගේ කියල්ලා හැබයි කියේ සමමානයි සිම්පල් කේ වෙනවා දි හරික්මනින් ඔහන්ට පුලන්ගේ උත්තරය එවිදිට හරි මේකත් ඒවාගේම මේකුල කරබාට වෙලාන්න නි සබන් වැඩි සාකච්ඡා කරන්න මේක ධාරිත්්‍රක තුුණ උඩාක්ගල යනා කරන්න හරිලත් ඔකලන්න්න පුළුවන්න කේවල් සමානයි කේටු සමනයි කේත්‍රී සමානයි සිිම්පල්කේ කියලා දාලා නැව එතකොට මේ අපි ලාපපුරත්තුන කැපිනල්ගේේ සිම්පල් කේවලට සමානය වෙන්නේ උත්තරදගෙන බලට තක් ගාල උත්තර පහදිය බලලා උත්තර පහයා ගන්න පුලා. හරි ඊරගල මේ ප්‍රශ්නය දැන් එලල තියෙනවා දුන්නක් තන්තුුව කියින්ලන හැබැයි මේ තන්තුව අවිතාන්‍ය තන් දුවක් නෙමේ අපි සාමන්‍ය සල්කලන අවිාන්න්‍ය තන්තුගෙන ඇද නැස තන්තු හරි නමුත් මේකල් ඇදෙන සුරු තන්තුවාක් එකග මේකත් ස්ප්‍රරියක් වගේ ක්‍රියාත්මක වෙන ඒක හරිම සංකිීරන මේ ප්‍රශ්න. මේක තවයි ස්පිරින්් එකක් වගේතුර අපිට මේකයි මේකයි සමක දුනුද නියත අරගල ඒ සමග දුර නියත වලින් සපර දුුණු නියතේ හොයලා මේ හොයන්ඩ වෙනවා ආවර්ථ කාලය මේක ආර්ථ කාල හොහෑන්ඩෙන හරිම අමාර්ගී ගඩාක් වෙලා යනෝ හ නොත් අපි මූල ධර්මතික හරිට දන්නවානම් ඉතාම පහසුවෙන් තත්පර ගාගක ුත්ත හැනබුලා ොකක්ද අපි දන්නවා මේක තන්තුව නොති මු නම් ඒකද තැන්තුවමගින්ද මේ සංකීර්ණ කන තියෙන්නේ අප තන්තුව ගන්න විසි කරවා එතුට පහසීනි හ ඒක මේ තන්තුව නොතිබ න්න ොද වෙන්නේ. මේකේ ආවත්ථ කාලය වෙන්නේ Tී සමාන 2ෆ වර්ගමූල එම අටකේ. හරි අපි බලන්නවා මේ තන්තුව ඉවත් කරන තන්තු වවත් කරා ගැන්න ොකක්ද. කැපල් සමානය බිින්දුව කරන. ැපිල එඒල් සමානය බිඳුව කර නම් හරි මොකදද අපිට ලැබෙන උත්තරේ. හරි. මේකෙ ොකදවෙන්න කැපිල්ලේ සමානයි බිඳදුව කකොත් ෙම රි කැපිලල්ඒ සමාන බිින්දෝ කරත් මේ කනවාටී සම්මානයිටෆ වර්ගමූල එ ගැ රි එ මේ වයිබදීම කේ ඒ ව කියනවා ඒවයි ඒවයි පපල ගයාාම රිනයම් බැදීමක කේනවා හැබැ ඒකවෙන්න්න බෑ වර්ග ලක ලක්ු ය බ උත්තර ෙ ැට ේනවා රිල්ලක්නකුත්ත ෙ ඒක ෙන් බැි . උත්දන හරි මෙ මේකතම හරි උත්තේ බලන්න මේක කැපිලල්ල් බිඳුව කරහම කෙලින් එ ඒවයි 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 කබල ගහිල්ලා හරි එී සමානයි ටෆයි වර්ග මූල එටගේ ලස්සනට නො අපි දන්න මූල ධර්මය හරි අපි බොහම සර සිද්ධහන් දෙයක් ඒක ඒක උපෝය කරගෙන අපි සංකීර්ණ උත්තරෙන් අි ත්‍රීනණ කර ගත්න මොකද හරික කිය හරි නමුත් මේක හදන්න කියාන හරි අමාරිය වනාා බොද සපලගේේ හොයා ගන්ටන මේක හොයාගල ඊට පස්සේ අපි හොයන්න වෙනවා ආවර්ථකාය මොකක් දෙ කියලා. නොවතර සල අපි දන්න නිසා ඒ අවස්ථාව ලබින්න මොකක්ද කියලා ොයා ගත්තාම හරි ඉක්මනින් උත්තරේ හොයාගන්න බලුවන්. ඊළඟට මේක අපි වස්තුවක් අතාරි නවා මෙහම අතැරල හැයි ඒ ප්‍රක්ෂපනය වෙන්න ඉන් පසේ තිරස්ම තක අපෙන් හනවා සම්පූර්යම උඩඩ ඉන්දල පහල වැඩෙන්න්න ගත වන කාලයම කකක්්ද කියලා ඉති මේ ද ගඩක් වෙලා යඩපුල සුළු කරන්න නමුත් තේරුම් ගත්තලාම් මේ දෙකම සිරස්්චාලිත දෙකක් කියලා හරිමලේසි. දම්බලන්න සිරස්්චාලිතයක් මේ සිරස්්චාලිතයක්. මේක සිරස්්චාලිතයක් මෝ මෙම සිරස්වාතා ඉන්න හැබැයි මේකත්? චිතයක්ක්ගේ මකද ආරම්ප්‍රවේගය තියෙන්නේ මේ තිසාාවට ඉතු ආරම්භක සිරස් චරිිතය සිරස් ප්‍රවේගය බිින්ඳුවයි මේ චරිතයේත් ආරම්භක සිරස් ප්‍රවේගය බිඳුවයි එනම්ක මේ වගේ මේ එකක් ගැ අපි මූල ධර්මෝලින් ගොට කරරි ගනන් හඳුපය දන්නවා අනි එහෙම එක්චුසක් වැඩෙන ගොට ගතවන කාලයටී සමානයි වර්ග මූල දෙකයි Hි දීම ජී කියලා දදී කිය එහමනම් අපිටම තියන්නේ මේදක එකතු කරන්න විතනයි හරි මේ එච්චුසක් වඩන්න ගතවන කාලේ ඉන් පපස් එච් එච්චුසක් වැඩ ගතවන කාලේ ො බි හඳුන ගත්තර පස්ස ආරම්භ ප්‍රවේගේ සීරස් චාලි දෙක් කියලා ඒ දෙක එකොතු කරන්න විතර තියෙන රි ඊරගල මේ ප්‍රශ්ේ තියන තාපේ සම්බන්ධ ප්‍රශ්නයක් මේ ප්‍රශ්න ගැල්න උනත්ව දෙකගටවන්ටස්නත් දෙග තියනවා ඔගේාවාත ප්‍රමාණ දෙකක් පසේ ක මික්ස් කරනවා එදේ මික්ස් කරර පස්සේ එහෙමනම් මිශ්‍රණය උසනත්වය හන් හරි එකක් ටීවන්නවල තියෙන පරිබුරවායුවක් අනිත්ක ටටූ වල තියන පරිබුර වායුවක්ය උසනත්ව ෙනස් දෙක දේන්න ඒක මික්ස් කරහම ලැබෙන උසනත්වේ අගේ මොකක් කියලහන්නේ ප්‍රකාශනය ඉසින් මේකත් මේගල පීව සමමානයලාටී දාල් මේ ප්‍රසේ හදන්න පුල ඩික් වෙලා න හැ. ි වෙලා ලත් කොත කරන්නේ උත්ත්‍ර දේ බලට අක්ගාල උත්තර පෑල්ල පුලුවන් ගොම ොහල්න අපිහිම මේ ටීවන්සාහ හිට සමානයි කියලා එක මුස්නත්වය තියෙන වයු දෙක මිශ්‍ර කලත් උසනතය වෙනස් වෙන බෑ. මොකද පරපපුර්ව වයුක චාල ශක්තියරන්ා පාතතින ස්සනත්තය පත විතරයි. අපි මෝල ධර්මය හරිට දන්නවනම් මේ දෙක මික්ස් කරත් ගැවායු දෙකේ උසනත්තක සමානන් ඒක මික්ස්කරත් උස්සනත්වය වෙනස් වෙන්න බෑ හරි. එහමට1න් සමාන T සමානයටී දුවම Tී1න් සම්මාන Tට සමාන ට කල දග්ුවම මේ උත්තර පයන් එක ටීවට සමානය උත්තර ඇති නල අන්නෙක තම හරි උත්තරේ තිහෙමුලම් මේක උත්තර මේ උත්තර කියෙන්නේ පස්සන උත්තරේ මොකද Tීව1න් සම්මානෙ T1න් කියල එන්නනේ T1න් සම්මානය T2 දගුවම එන්වන්දල N2 එවු පපල කියලලා උත්තර ටී කියල එන තිං හරික්මට උත්තර ොයා ගන්න පුළුවන්. හරි මහිතන්න ඒතර මේතරිංහ. නි අහසානයි දින් මංමෝ කලන උත්සාහ කිරුවේ කියන්න මුල් කොටසෙන් උසවය මේ අපි මුල ධර්ම හරිරම දැනගන්න ඕන උන්තරම දැනගන්න වල එතුවට අපිට බහුවර ප්‍රශ්න නිතාම ලේසි උත්තර දෙන්න ඉදි රතන ප්‍රශ්නලත් යෙකු දවෙන ඒවගේම අපි සෂය බහවර ප්‍රශ්නොල්ට උත්තර දෙනකොට කාලය කළමනාරය කරන දැනගන්න දැම තසර පුහරුව වන්න අුදු හහිකවත් පස්සේ පස් කරන්න එකද්ද කාලයට අනු කූලව කරන්න. කා කාලේ තමයි ඉතා වැත් කාල කල්මුලානා කරම ඉතා වැදගත්වවෙන්නේ බෞතවිද්‍යා ප්‍රශ්න පත්‍ර ඇත් එක්ක ඒ උත්සාහ කරන්න පුළුවන් තරන් අපි අ විදිීරතියෙන පැහත් දෙකෙන් අපි පරසේට ප්‍රශ්නය දක්ව අපිට බලන්ට පුලුවන්ද කියන එක. දඒට අපිට මුල් ප්‍රශ්නික මිින් කරන්ටුවෙන අනනිි ත්‍ර දයාාගන්න දන් මේ මෙවත් යම්පි ප්‍රෝජනයට ආරගෙන මත යාමි ප්‍රජනක්ටුුවයක මහිතරවා ඔබගේ විබාගේ සාර්ථක උත්රලියන්න බ සිරුද දෙ නාටම අවස්ථාව සහමයෙන් ආශ්‍රවාදය දෛරය ශක්තිය ලැබිය වයිගර ප්‍රාත්තල කර ස්සූති. සූතිවන්තව නව මහචාරතුමන්ට, ඒ කොළොඹ විශ්වවිද්‍යාලයේ ෞතික විද්‍යා අධ්‍යනාංශය මහංචාර්ය බාලෝ දයා මහචාරතුමන් එතුමන් ඉතාම වටිනා කාරණ ගණනාවක් කතා කලා අපි මේ පැයි දෙකට වැඩි කාලයක් පුා ඔබ ඉතාම උනන්දුවෙන් අප සමඟ මේ අධ්‍යාප නමාත්‍යංශය මෙහවන නෙස්ට මෝල්ඩ් බලගවන න් Onlineයින් සන්ත්‍රණය සමඟ රැඳල්ල සිටිය බව අපට දැනුනා අපට හැඟනාා ඒවගේම විශේෂෙන් එතුන් කීවා කාල කලමනා කරනේ ඉතාම වැදගත් සිද්ධන්ධම මේ කරු හර බවරන පශ. තයේද යෙන කාලය පාවිචි කල් ඉතාම කෙටියෙන් උත්තරේ හවාගන්න අප රක්‍රම කීපයක් පිළිබඳව ඇතුමන්ගේ අවධනයෝ මූනා ඒසිල්ල ඔබ ශිල්පක්‍රම හැටියට විවාාගේයේදී භාවිත කරයි කියලා අපි විශවාස කරන අපි අපි බලාපොරත්තුවන් සයට සීයක්ම ඔබ සූදානම් කරන්නටයි මෙවර විසයි උසස් පෙළ විභාග සඳහාඒ වගේ අද රැදි සිටිය ඔබට මේ ොතේද මතක්රන අදයපුද ඔබ වෙනුවෙන් ඔබ අතරින් සංයුක්ත ගනිිතය විසයි විස ඒලෙවල් විශෂ දහරාව සඳහා ඉදිරිපත්වන. ඔබට එළඹෙන්ෙන බදාදා එක කැනි හරියටටම සැප් තැබර් මාසේ දෙවනදා බදාදා පෝයදිනට හෙටදිනට පසුදි නේදී පැවැත්වෙනවා සම්න්ත්‍රණයක් ඒ විෂය මූලිකරගෙන ආදර්ශ ප්‍රශ්න ගනාවක් සමඟය. රුදුද දියට හත ට න දක්වා රාත්‍රී මේ කාලය තුළ දෙෙහෝරාවත්තුල පැත්වවෙන්නේඒ ඒෙව වන්නට බදාදාදන්නේ අප සමගම සම්මන්ත්‍රණය ඔබට කරුණු ගෙනනට එකතුන්නේ කැලනියෝ විශ්වවිද්‍යාලයේ ජේෂ්ට කතිකාචාරNG කරුණාතලක මහත්මමා කියනකත් මහතේද මතකරන්ටෝනි අධ්‍යාපනනාමාත්‍යංශ වෙනුවේ නෝජධ්‍යපනධ්‍යක්ෂ විපල කළතුන්ග මතා අද සහයින් මේ සම්න්ත්‍රය සඳහාප සමගරැදී සිටිය එම නම් සයටසයක් ඔබ බලගන්නවන්නට ඔ ක්තිය ඔගේ . ධෛර්ය ඔබගේ අරමුණු ඔබගේ ඉලක්ක සපුරාගෙන මෙ රටට අනාගතයට වැදදායක පුරවැසියෙක් ඔබ තුළි නිර්වාමාණය කිරීමට අප සියල දෙනාත්වල් බැඳගෙන සඳහා ශිර්වාධ කරන සම්මන්ත්‍රන මාලාක විදියට මාචාරතුමන මේ හඳන්ුවන්නට පුළුවන් ඉනං අප සමක රැදී සිටි ඔබ සියලු දෙනාටම වේවාස් ඔබ රාත්‍රයක් වගේම ගිසිම ප්‍රශ්නයක් නැතුව කය මන්නස හුන්දට. සමබරව තබාගෙන් ඉත්තාම සැහැල්ලුවෙන්. ඔබ දන්නාකරුණුවලින්. සියයට සීක් සූදානමින් මේ විභාගේ ජයග්‍රාහි මාවතක් දක්වා ගෙනයන්නට ශක්තිය දහිරේ ලැබේවා කියන ප්‍රාර්ථනයෙන්. අදට සමුගන්නට අවසරයි. සුපරාත්‍රයක්.